नमस्कार विभा मधुरवनत समदाबुदुइमि शरणयामि। नमस्कार विवादं रुवनत समदा सदं शरणयामि। नमस्कार विवा संगरुनट समदामा संग शरणयामि। नमस्कार विवा तुनुरुनट समदाति शरण शरणयामि। यमिक लोभेषु पत्नूनां एहं बुद्धोऽयमि शरणगयो। यमिक लोभेषु पत्नूनां एहं सदहं शरणगयो। यमिक लोभेषु पत्नूनां एहं महासंग शरणगयो। यमिक लोभेषु पत्नूनां एहं तिसारण शरणगयो। यमिक वनाय दुःखनसुनां एहं बुद्धोऽयमि शरणगयो। यमिक वनाय दुःखनसुनां एहं सदहं शरणगयो। यमिक वनाय दुःखनसुनां एहं महासंग शरणगयो। यमिक वनाय दुःखनसुनां एहं तिसारण शरणगयो। सौ सतबुदुइमि शरण गोसिन् सैम दुखिन मिदिसु पत्न्वेवा। सौ सत सद हम शरण गोसिन सैम दुखिन मिदिसु पत्न्वेवा। सौ सत मा संग शरण गोसिन सैम दुखिन मिदिसु पत्न्वेवा। सौ सत तिसारण शरण गोसिन सैम दुखिन मिदिसु पत्न्वेवा। साधु साधु साधु। देशन पठन दे මේ හවස් භාගයේ වෙනතෙක් අපේ කුසල සමාදානය සීල සමාදානය සිදු කරගෙන ආවා. දැන් අර උදේ කිව්වා වගේම මල් වලට මොකද වෙලා තියෙන්නේ? මල් මැලවිගෙන යනවා දැන්. උදේ තිබිච්ච ප්‍රබෝධයේ සතුට දැන් තියෙද? නෑ දැන් අඩු වුණා. මොකද අවුව වැඩි වුණා. දැන් වහින්නේ නැතුව අවුව වැඩි වෙච්ච එක හොඳයි නේද? වැස්සට වඩා අවුව හොඳයි වගේ. නැත්නම් එදා වගේ වතුර අදින්න වෙනවා. එවනිසා එළියෙත් ගොඩක් අය ඉන්නවා. එනිසා වැඩිය හිතන්න එපා ඊගෙන. කොහොම හරි දවස ගෙවා ගන්න ඕනේ. ඒ නිසා මම කල්පනා කරනවා දවසක සීල සමාදානයක අමාරුම වෙලාව තමයි දවල් 12 ඉඳන් 3 වෙනකන් තියෙන වෙලාව. ඉතින් මම ඒ වෙලාව තමයි අද බාරගත්තේ. ඉතින් මම හිතනවා වෙනදට වඩා මේ අයට සතුටක් දැනෙන්න ඇති කියලා. මොකද අද හිටගෙනනේ භාවනා කරේ. අද විශේෂ භාවනාවක්. මොකද්ද? හිතගෙන භාවනා කරලා නැණි කවදා හිතගෙන නිදි කිරලා තියෙන අන්න ඒක බලා ගන්න ඕන මම වීඩියෝ කරගත්ත මම ඕනම් පෙන්නන්න හිතගෙන නිදි කිරීමේ අලුත්ම ක්‍රමය හරි එහෙමනම් මේ
නිවන ගැන තමයි අද අපේ මාතෘකාව උදේ තිබුණේ. අපි නිවන ගැන කතා කරන් ගියා ටිකක්, ඉතින් දුර ගියා මාතෘකාව. ගින්නක් පත්තු වෙනවා. අපේ හිතවල ගින්දරක් තියෙනවා. ඒක දැවෙනවා වගේ දැනෙනවා. නිතරම දැනෙන්නේ නැහැ. ඊට පස්සේ මොනවද කියන ටික? රාග, ද්වේෂ, මෝහ. තුනම තියෙනවා. අඩුවක් නැහැ. අඩුයි. තුනෙන් මොකක් හරි අඩුද කියලා මං අහන්නේ. රාග, ද්වේෂ, මෝහ. තුනම තියෙනවා නේ. ගොඩක් තියෙනවද පොඩ්ඩක් තියෙනවා? කරකිනවද? කරකැවිල්ල වගේ එනවා. අර මොකද හිටගෙන හිටිය ගොඩක් වෙලා එහෙම එනවා. ඒක එච්චර හිතන්න එපා. එහෙම එච්චර හිතන්න එපා. ඒවා තරමුණු විතරයි. දැන් මේවා කරනකොට උපාසකම් වලට කවදාවත් නොදකපු දේවල් දකින්න ලැබෙයි. ඒවට කලබල වෙන්න එපා. වැටෙන්න වගේ යනකොට වාඩි වෙන්න අනිවාර්යයි. මොකද වැටෙන්න යනවා කියන්නේ අනිවාර්යයෙන් අපිට විශ්වවිද්‍යාලේ යන්න වැඩක් තමයි තියෙන්නේ. ඒ නිසා දැන් ඊට හැරෙන්න ඔය උඩින් යන වගේ ඒවා පේන්න පුළුවන්. මල්වතු පෙනේ. දැන් කය උඩින් නම් බලන් ඉන්න වගේ පේන්න පුළුවන්. බය වෙන්න එපා. දැන් මම මොකද ගුරු ආයෙ වගේ ගතිය. උඩින් යනවා වගේ දැනෙන්නට පුළුවන්. ඒව මේ භාවනාවේදී වෙන දේවල්. සහ තව දේවල් වෙනවා. අර හිතේ තිබිච්ච පරණ දේවල් මැවිලා පේනවා. ගොඩක් කල් තියන් ඉඳපු දේවල්, පරණ දේවල්, කුණු කන්දල්, ඒව මොකද වෙන්නේ? භාවනාව පටන් ගත්තකම එළියට එන්න පටන් ගන්නවා. එතකොට ඉතින් හරි අමාරුයි. ඔකට කියන කෙලෙස් පිට දානවා කියලා අපි කියන්නේ භාවනාවේදී. ඉතින් මුල් දවස් දෙක තුනේ භාවනා වැඩසටහනකට ගියත් ඕක තමයි වෙන්නේ අපිට. දවස් 10කට ගියොත් තුන, මුල් දවස් තුනම ආයෙ ඉන්න බෑ. නලියනවා, දඟලනවා, එක තැනක ඉන්නේ, වතුර බොන්න යනවා, ආයෙ එල වාඩි වෙනවා. ඒ හරි අමාරුයි. මොකද පෑ ගානක් ඉන්නේ. ඈ? එතකොට එහෙම වෙන්නේ නැහැ. දැන් මේක අලුත් එකන්නේ. හිටගෙන නිදාගත්තේ නැහැ මෙච්ච දවස්. අලුත් එක. මේ වෙහෙරගල ආරන්නේ ප්‍රොඩක්ෂන් එකක් දුන්න අලුත් එක. ඒක තමයි හිටගෙන නිදා ගැනීමේ භාවනාව. හරි. ගොඩක් අය නිදාගත්තේ නැහැ. නමුත් මේ නිින්ද යන වෙලාවල් තියෙනවා. දැන් හිටගෙන නෙවෙයි ඇවිදිද්දි වැටෙනා ඉන්නවා. එහෙම සයන්නාස කෙනෙකුත් හිටිය. රහතන් වහන්සේ කෙනෙක් උන්වහන්සේ. සක්මන් කරද්දීම ඇදගෙන වැටුණා නිදිමතට. හිතන්න. ඉතින් කල කිරලා එතෙන්දිම ඒ සයන්නාසේ අරිහත්ත්වයට පත් වුණා. ඒකම මුල් කරන් භාවනා කරලා. ඉතින් එම නිසා මෙවැනි தত্ত্ব තියෙන්නේ. ඉතින් නිවන කියන එකේ සුවය ගැන අපි කතා කර කර හිටියේ. නිවන සුවයත් කියලා දැනගන්න බෑ. මොකද තාම අපි ඒක දැකලා නෑ. අනුමානෙන් දකිනවා මෙහෙම. දැන් gedara hitiyada sapa gedara innakota sapa meheta awama. මොකද්ද ඒකේ සැපය? වැඩ ආඩුයි. එකක් කෑම හදන්න ඕනේ. ඔය වගේ තමයි මතක් වෙන්නේ ඔක්කොම. වෙන වෙන සුවයක් නැද්ද දැනෙන්නේ? එකාර මුණක රැඳෙනව නේද? දැන් මමත් ගෙවල් වලට ඇවිල්ලා තියෙනවා. ඔය මේ සමහර අය ගෙවල් වලට මං ගිහින් තියෙනවා. නැත්තම් ගෙවල් ළඟින් ගිහින් තියෙනවා. බැලුවට පස්සේ ඒකේ සැපයක් පේන්නේ නැහැ මට නම්. මට නම් පේන්නේ දුකක්ම තමයි. දැන් ගෙවල් වලට ගියත් එහෙම දැනෙනවා. දැන් විනාඩි 30කට ගියත්, පැයකට ගියත්, වරුවකට ගියත් ආයෙ එන්න හිතෙන්නේ නැහැ ගෙවල් වලට. මොකද? ප්‍රශ්න. ඉතින් ප්‍රශ්න ගොඩක් තියෙනවා හැමතැනම. ඉතින් ප්‍රශ්න කියන්නේ මොනවද? කෙලෙස්, රාග, ද්වේෂ, මෝහය. විතක රාගය, විතක ද්වේෂය, විතක මෝහය. ජාතිය දුකක්. ඉපදීම ගින්නක්. ලෙඩවීම ගින්නක් දුකක්. වයසට යාම ගින්නක් දුකක්. හැඬීම ගින්නක් දුකක්. වැළපීම. වැළපීම කියන්නේ මොකද්ද? හැඬීම දන්නව. දෙමළ චිත්‍රපටි බලලා තියද? තියෙන ආදෝස. හරි. ඒ වගේ අම්මල අනන්නේ කොහොමද? පපුවට අත් දෙකෙන් ගහගෙන නේ. මලකෙවල් එහෙම තියෙනවනේ දෙමළයිගේ. ගිහින් නැත්නම් චිත්‍රපටි වල සමහරට පෙන්නනවා. ඒ කියන්නේ කොණ්ඩේ කඩාලා පපුවට ගහ ගන්නවා අයියේ. ඔන්න ඔකට කියනවා වැළපීම. මෙහෙම මෙහෙම කර කර අඩන්නේ. දැන් අපි සිංහලයේ මඩන්නේ සිංහලයේ වැළලෙනවා. වැළපෙන්නේ වැළලෙනවා. බිමම වැටෙනවා ගිහිල්ලා. කලන්තය දිලම වැටෙනවා. වැළලෙන්නේ ඇයි? මොන වගේ ප්‍රශ්නකද වැළලෙන්නේ? තමන් කැමතිම කෙනෙක් මේ ලෝකේ දාලා ගියා. දැන් ප්‍රශ්න කියන ඒවාට සජීවීව මුහුණ දෙනවද නැත්නම් පොඩ්ඩක් ඉන්න පෝස් කරන්න මම චුට්ටක් කල්පනා කරලා අවිල්ල මම මේක විසඳන්නම් එහෙම පුළුවන්ද? ප්‍රශ්නයක් ආවම එහෙම බෑ. නඩුවක් වැටුණොත් එහෙම මොකද කරන්නේ? නඩුවට යන්න ඕන. ආයි පොඩ්ඩක් ඉන්නම් කියලා එහෙම කතන්දරයක්
නෑ ඒ වගේ තමයි අපේ ජීවිතේ දුකක් ආවොත් දුක පෝස් කරලා තියාගන්න පුළුවන්කම ඒ කියන්නේ කල් දාන්න බෑ පොඩ්ඩක් ඉන්න මම හිත හදන් ඇවිල්ලා මේක බලන්නම් කියලා කියන කතාවක් නෑ සජීවීව දුක එනවා සජීවීව ගන්න වෙනවා සජීවීව අඬන්නත් වෙනවා ඉතින් ඇඬීම කියන්නේ මොකද්ද දුකක් ඉන්න ලය අද්ගසමින් වැළපීමක් විලාපති නන් දොඩවමින් අනේ පුතේ ඇයි මාව දාලා ගියේ मगे अतिम बदलिए अडन मगे दुडा बील मल मटे आर तेहतम आने कटी अंडन वेरी दान साली वर्ड अंडप निकाने खाऊ इन कुटदम अने बलो अंदर एटिया दंग मला मेरे किए मेरे ओ हिटगण इन्ना मेरे इन तो तबिट की අම්ම කරගන්න පුළුවන් බොරල්ලේ පැත්තේ යන නිසා. ඔව්. අනතර මෙහා පැත්තේ තියෙනවා. මාත් දැකලා තියෙනවා. ඉතින් මේ නිකන් වැළපෙන එකේ සල්ලි දීලත් වැළපෙනවා කියන්නේ කොච්චර දුකද? නේද? සල්ලි හම්බ කරගන්න වැළපෙනවා. ඒතර ලෝකයේදී ඇවිදගෙන යනකොට බැහැලා පාරට ඔබට තේරෙන්නේ සැපද දුකද? මට නම් දුක තමයි තේරෙන්නේ. මන් දන්නේ ඔබට කොහොමද තේරෙන්නේ මොන තරම් දේවල් දැක්කත් ඒ හැමදේම හේතුල තියෙන දුකටමයි. दुखाई के लिए मेरे नहीं मेरे बे मेरे पाते दुख वैपुर मेरे नहीं एक देख मे भी अभी कुहुमारी मे लभच सन संपत्ति प्रयोजन गम सन संपत्ति को चुलाती शन आई शन पिन्न दुख मे हाँ गहन सिहे गहन को असुरना पड़ी बेल मुकदंग शन मेरे बोलवा ये दान दिना अयत मट मरण सती आरने दहावे दसुगी बैक यनवलू ताताई दुआई पुताई पास गम पसंग हपल बटेक् अरे बैक पेरलादीन पेरलादीन अणिपेट यानी पारे दखुन पेट पेलुना उलुवन वेटे पेट इतने लोरी आके लोरी एक रोदे बेर पसर ओद ताता उलुआ पुता उलुआ दिख महुलादी ඔළුවම ඇහුවලා තියෙනවා. අර තාත්තා හෙල්මට් දාලා දෙවිචන තාත්තා තාත්තට ආදරේ නිසා හෙල්මට් දාන් ගියා. පුතාට දාලා තිබුණේ නැත. ගොඩක් පොඩි ළමයින්ට දාන්නේ නැහැ හෙල්මට් නැති නිසා. ඉතින් වෙන්නේ මොකද? වැටෙන වෙලාව කියලා වැටෙන්නේ නැහැ නේ. දැන් තා විනාඩි 10 න් වැටෙන දැන් ලෑස්ති වියන් කියලා වැටෙන්නේ නැහැ නේ. ඒක හෙල්මට් දාන්න කියලා තියෙන නීතිය කරුණුත්. ඉතින් මොකව උනේ? පරලොව ගියා ඉතින් දිම ගන්න වුණා. මොලේ ඔක්කොම ඉවරයි. අර පිරිමි මිනිස්සයා තාත්තා දැන් සිහි නැතුව ඔන්න ඉන්නවා. ඉතින් මොකද්ද මේ ජීවිතේ නේ? महाभारत गया तब पे दुखमणे सपे ना अभी सपाई के लिए समहारे अभी लख लेते विंदी लेते नाव विंदी लभ ना नहीं वेड बिल लिया टीक दबस लपाक दुखे महाप्रजापति गौतमी तेरणी के ना मे सियल सीनाव कदम अवसान मे हेम हम मग्म अभी उदयाम यली तवटिकलाई मट वेंगाई मम्मी अदे जाति आया मम्मी अंतिम टीका विनम बना එන සියලු හැම වෙීම වෙන්වීමෙන් කෙලවර වන්නේ සතුට දුකින් කෙලවර වන්නේ ඕක තමයි කතන්දරේ දැන් මහා ප්‍රජාපති ගෞතමින් වහන්සේලා සසර ගමන සදහටම නතර කළා යසෝදරා උත්තමාවි නතර කළා නතර කරන්න කලින් කොහොමද ජීවත් වුනේ සැපෙන්ද දුකෙන්ද අවුරුදු 13 ක් සැපෙන් ජීවත් වුණා 16 ඉඳන් 20 ස්වාමිය ළඟ ඉන්නකම් මොකද්ද අපිට තියෙන්නේ බිරිඳක් වශයෙන් ගත්තොත් ස්වාමියෙක් ඉන්නවා කියන්නේ සැපක් ඒ ස්වාමියා පතාට දෙක එකට හිඳලා දෙන කෙනෙක් වුණොත් සැප නැහැ ඒකයි මම මේ වතා දැන් සිද්ධාර්ථ කුමාරය කියන්නේ පතාට හිඳපු කෙනෙක් නෙවෙයි ගහපු කෙනෙක්ද නෑ සමහර මහත්තුරු අර හයිය පිට කරන්නේ නෝනට කොන්ද කැඩෙනවා දත් ගැලවෙනවා ආයි දත් දානවා ආදරෙන් ගිහිල්ලා අතකගා
අනේ මගේ නෝනානි දත ගැලවුණානි කියලා කියනවා ඊට පස්සේ කොන්ද අතක ගයන්නේ දැන් උඹට මං ගැහුවේ ආදරේ නැතිකමට නෙමෙයි මගේ ශනික කෝපෙට දැන් නඩු දැම්මොත් මොනවා වේදනේ දාන්නේ නෑ නඩු ඉතින් කුටි කන නෝන කෙනෙ නෙවෙයි නා යසෝදරා කොච්චර වාසනාවන්තද කවුරු ලැබෙන්නද සිද්ධාර්ථ කුමාරයා කියන්නේ ලෝකේ ශ්‍රේෂ්ඨතම මිනිසයා මිනිසයන් අතර දැන් එවැනි මිනිස්සෙක් ළඟ ඉන්න තරම් එතුමිය වාසනාවන්ත වුණා. ඉතින් හැමතැනම සිද්ධාර්ථ උතුමන් වහන්සේ වගේ අය ඇත්තේම නැහැ. ඉතින් අර බඳින්න කලින් නම් හැමෝම බෝසත්. බැන්දට පස්සේ බේබදු. බේබදු වෙනවා ඊට පස්සේ දුක වැඩි කමට බොනවා ඊට පස්සේ. හරි එහෙනම් මේ මෙවැනි සංතත්ත්වයක් තමයි තියෙන්නේ. ඉතින් ඒ උත්තමාවියන් ගැන හිතනකොට අපිට ඇත්තටම වඳින්න හිතෙනවා. අපිටත් හිතනවා අඳින්න අඳින්න පුළුවන් සත්ත්වකින්ම රහත් තෙරණියක් උපසම්පදා තෙරණියක් බද්ද කච්චායන කච්චායන කියන රත්තරන් වලට ඉති රන්මන් බහැති ආරක්ෂා කොච්චරද දැන් මේ සමහර අපි සාමාන්‍ය කාන්තාවන් ලොකු ආරක්ෂාවක් නෑ රාජකීය ආරක්ෂාවක් නෑ මෙතුමීට කොච්චර තිබුණා රැකවල් රැකවල් දෙගුණ කරාලු සිද්ධාර්ථ කුමාරයාට එක ගුණයක් නම් දෙගුණ කරා ඇයි අග්‍ර රූපවන්තිය මේ තනිකඩ වුණයි කියලා දැනගත්තම රාජ්‍ය වලින් එන්න පුළුවන් යුද්ධ කරලා හරි මේ දේවියව අරගෙන යන්න එහෙම આવොත් ඒ අයට පහර දෙන්න තමයි සුද්ධෝදන රජතුමා ලෑස්තිලා හිටියේ තමන්ගේ ලේලිව බේර ගන්න තවත් රැකවල් තර කර ඊට පස්සේ තව බයකුත් තිබුණා ඒ කෙසේ වෙතත් මේ පුතා පැනලා ගියා වගේ මේ ලේලිත් පැනලා යයිද දන්නේ නැහැ මහණ වෙන ආන දෙවනි ප්‍රශ්නේ බලන්නේ සිද්ධාර්ථ කුමාරයා ගියාට පස්සේ යසෝදරා මොනවද කරේ කියලා. පණිවිඩ කාර්යෝන්ගේ ආරංචි එනවා ඉන්නේ කැලේ නිදාගන්න බීම. මොකද කළේ? බීම නිදාගත්තා. ආරංචින කොණ්ඩේ කපලා. උපාසිකාවත් කොණ්ඩේ කැපුවා. කසාවත් පොරවාගෙන ඉන්නවා දැන්. කසාවත් පොරවාගත්තා. දැන් කවුද ඉන්නේ තනියට? රාහුල භද්‍ර කුමාරයා. පුණ්‍යවන්තද නැද්ද? පුණ්‍යවන්ත බුදු කෙනෙක්ගේ පුතෙක් වෙන ලේසියෙන් පුළුවන් බෑනේ මේ මනුෂ්‍ය රත්නයක් වෙනවනේ එතකොට දැන් සක්විති රාජ්‍ය ලබන තරම් පින තියෙනවා ඉතින් එහෙම කැපකිරීමක් කළා එක වෙලේ වැළඳුවා එන එහෙම අපි සිහි කරන්න ඕනේ අපි හැමෝම සිහි කරන්න ඕනේ කල්යාණ මිත්‍රතාව කියන්නේ ඒකයි ඇතිතනක් නැතිතනක් එක විදියට ಗುಣ සිහි කරන එකට දැන් ඇතිතන ಗುಣ සිහි ಗುಣ කියලා නැතිතන බැන්නොත් දොස් කියනවනම් කල්‍යාණ මිත්‍ර දසපුරුසිත සමහර කල්‍යාණ මිත්‍රය තියෙනවා නැති තැන නොකියන ඒවා ඇති තැන කියනවා කෙලින්ම මූණටම කියනවා ඉතින් එහෙම හොඳයි තියෙන දේක් කියලා හිත පිරිසුදු කරගන්නවා ඒ නිසා මමත් උදේම ඔබට කිව්වා තිබිච්ච ප්‍රශ්න ටික ඉතින් ඒ අනුව අපිට ඉල්ලීමක් ආවා අපේ උපාසිකාවරු දෙන්නෙක්ගෙන් අපිට අදහස් ලැබුණා ඒ හැමෝම වෙනුවෙන් තමයි කිව්වේ මොකද අනිත් අය බය වෙන කතා කරන්නේ ඒක නිසා කිව්වා ඒව කමන්නේ ස්වාමිනා දෙක්කෙනෙක් දෙන්නෙක් කියන නිසා අපිට ඔය කියන බණ නැති කරන්න එපා අපිට වැඩි වැඩියෙන් තව තවත් බණ කියන්න. hina වෙන්න බැරි ලෙඩක් තියෙනවද කාටද? يعني ඔය කොන්ද ගැස්සෙනවා වගේ එකක් මොකක්ද? තියෙනම් කියන්නේ. එතකොට විනාස්සවල පවුනේ මොනෝසේ කොන්ද ගැස්සෙනවානේ. ඉතින් ඉන්න ඒ නිසාම යෝජනා කරනවා කොහොමත් අඬන්න තමයි කවදා හරි අපිට තියෙන්නේ. ඒ නිසා අඬනකම් hina වෙලා ඉන්න අඬාට තමයි යන්න තියෙන්නේ. එතන හිනා වෙලා ඉන්න මොකද ජීවිතේ උපන්දා ඉඳන් අපි අඬනවා කොච්චර කල් ඇඬුවත් ඔක ඉවරයක් වෙන්නේ නැහැ කඳුළු පිරෙනවා සයුර තරම් මහානි ඔබ ඇඬු කඳුළු සාගර ජලයට වඩා වැඩි පේනවනේ අඬපු තරම් පොඩි ඇඬිල්ල දනලා තියෙන සාගරයටත් වඩා කඳුළු තියෙනවා ඉතින් අඬන එක සපක් වශයෙන් දරන වෙලාවලුත් තියෙනවා ඒ කියන්නේ දුක නැති වෙනවනේ ඇඬුවට කමක් නැහැ සමහර අය කරන මං කොට්ටේ බඩන් ඇඬුවා කොට්ටේ පෙඟෙනකම් හඳුළු ඒ උදේට එක දාන කොහෙටද අවුට අවුට රෑට අඬනවලු දවල්ට අවුට ගොඩක් ප්‍රශ්න තියෙනවා ඉතින් අඬන්න දේවල් නැද්ද නේද මේ ප්‍රශ්න තියෙනවා ඉතින් මේ නෝන්ලා තමයි ගොඩක් අඬන්නේ ඉතින් පිරිමි අඬන්නේ නැහනේ පිරිමියා හිතේ තියාගෙන ඉන්නවා. එයාලා අඬන්න ගත්තොත් නවත්තන්න බෑ ඉතින්.
නිකන් හරි 아무තු යන්නකොට ඒක නේද බලන් ඉන්නත් අමාරු පිරිමි කෙනෙක් කඩනකොට නිකන් නේද සුදුසු නෑ වගේ ඒක ඉතින් අපි දැන් උපවාස කම්මල ඉතින් අඩාගත්තු ගමන්නේ ඉතින් අපේත් නංගි කෙනෙක් හිටිය සඳමාලි නම අපි කියන ඇඩියාව කියලා එයා දැක්ක තැන අඩනවා නිකනොත් ආඬනවා ඉතින් අපේ හිත මොනව වෙනවද වෙඬරු පිටක් වගේ උණු වෙනවා අනේ මේ ඉස්ත්‍රිය මා වෙනුවෙන් අඬනවා අනේ සාදු සාදු තව තවත් අඬන්න ඒක තමයි එහෙම එහෙම හිතන එක හොඳද තව කෙනෙක් කඳුල අපිට හිනාවක් නෑ ඉතින් මේක අඬ අඬ ඉන්න බෑ නිනා වෙන්නත් ඕනනේ දැන් අඬන ගමන් හරි ගමන් හිනා වෙමු දැන් මම මේව කියන දුක නැතුව නෙවෙයි දුක තියෙනවා දුක තිබුණට වැඩක් නෑ මොකද දුක දුක හිත හිත හිටියොත් තවත් දුක වැඩි වෙනවා දුක අමතක කරලා යන්නත් එක්ක සතුටින් ඉන්න. දැන් බණ අහනවා කියලා නෑ hina වෙන්න ඕන. උදේමකව සෝමනස්ස සාගත, දිට්ඨිගත, විප්‍රයුත්ත, අසංකාරික, සසංකාරික ભેදේ. ඉතින් තිස්සමහරාමයා දැන් ටිකක් බයයි hina වෙන්න මොකෝ අභිධර්මයේ දන්නවා. ඒ නිසා සෝමනස්ස සාගත ලෝභසිත පහළ වෙන නිසා සමහර අය බුම්මගෙනම ඉන්නවා. එහෙම හිටියයි කියලා දුක නිවෙන්නේ නෑ හොඳේ. අනුභව ප්‍රතිපදා යන්න ඕන. දැන් මේ දුක් රසත් තියෙනවනේ. කැමති දේ වෙනවද? හිතුව දේ වෙනවද? වෙනවනම් නිවන් දකින්න ඕනද? ඕන්නේ. දැන් මම හිතන උපතන දේ මට ලැබෙනවා නම් මම මොකද නිවන් දකින්නේ? මහාන වෙන්න ඕනේ නැහැ. ඉතින් මේ වත්තරල දාලා ගිල්ල අර සැපෙන් සරම්මේ සුරම්මේ සුබ කියනවා කොහොනේ කින්න පුළුවන්? එහෙම නැහැ. මේ දැන් තියෙන ඒවා එතකොට නැහැ. ඒ සැප කියන දේවල් අපි හිතන පරිදිම ලැබෙන්නේ නැහැ. හැබැයි අපි පුරුදු වෙලා යනවා එකක් ලැබුණා ටිකක් ලැබුණාත් ඒක අල්ලගෙන ලෙවකක ඉන්න. මොන වගේද? බලු කුක්කට අහුවෙච්ච මස් කට්ට වගේ. අතාරිනවද? කට්ට උනත් මස්නේ. ලෙව කනවා ඉතින්. මේ දවසේම ලෙව කනවා. බඩ පිරෙන්නේ නැහැ. ගුටි කක මස් කට්ට කනවා ඉතින්. එහෙනම් අපි මේ දේවල් තේරුම් ගන්න ඕනේ කොහොමද අපි මේකෙන් එතර වෙන්නයි නැතුව වෙන මොකටවත් දුක හිතේ අඬාඩියන නෙවෙයි කලකිරෙන්න සසර දිආයේත් මේ වගේ ජීවිතයකට එන්නේ නැති වෙන්නේ දැන් අර උදේ මම කතාවක් කිව්වා නේද සුනාමි කතාවක් ඉතින් ඒ අම්මා අන්න උඩ ඇවිල්ලා හිටියා ඕ ඉතින් පෙන්වන්න දෙමු නාවේ නැහැ නේ කට්ටිය ආවන පෙන්වන ඕ අඳුරනවානේ ඉතින් මං කව දැන් කොණ්ඩී දිලා වයස ගිහිල්ලා අඳුර ගන්න බෑ කියලා එහෙම තමයි දුක දැක්කනේ දැන් දුක දැනුණා. දැන් ඒ අම්මකෝ ආයෙනම් සසරේ මෙහෙම ඉපදෙන්න ඕනේ. නෑ ඒ දුක නම් හාමුදුරුවනේ කියලා වැඩක් නෑ. කිව්වට තේරෙන්නේ නැත් නෑ ඉතින්. මං අපේ ළමයි නැති වෙලා නෑ නේම. නං තමන්ගේ ළමයි තම නැති වුණාම තමයි තමන්ට ඒ දුක දැනෙන්නේ. හිතන්නකෝ උමතු උණයි කියනකොට කොච්චර අමාරුද කියලා. ඉතින් ඒ සියල්ලෙන් අත මිදුණා ස්වාමීන් වහන්සේලා හමු වුණා සත්පුරුෂය. ඒ නිසා එතුමිය දැන් ඔන්න සුවසේ ආරාමයක ඉන්න අද දාන දීලා යන්න තමයි අවිල්ල තිබුණේ. උඩහා දාන ඉතින් ඒ පිරිස දුන්නා ඉතින් අපි අනුමෝදන් වෙමු සාදු කියලා ඒ ජීවිතය ගැන මොකද මැරෙන්න තරම් ප්‍රශ්න තිබිලත් ඉස්ත්‍රියක් වෙලත් ධර්මයේ තුලින් ජීවිතේ හදාගත්තා එන ඕනම කෙනෙක්ට හදා ගන්න පුළුවන් හැදෙන්න පුළුවන් එකම දෙයයි තියෙන්නේ ධර්මයට එන්න ධර්මයේ දකින්න මේ ධර්මයේ ඈතට යන්න එපා ඈතට ගියොත් අනිවාර්යෙන් දුක වැඩි දැන් මේ සතිපට්ඨාන වඩනකොට මොකද්ද අපිට එක දෙයක් දැනුණා අපිට සැපෙන් සතුටින් ඉන්න පුළුවන් අඬන්නේ නැතෝ ඉන්න ඇඬුවත් සතියෙන් සිහියෙන් අඬන්න. තව කෙනෙක්ට සාප කර කර අඬන්න එපා. සසර ඉපදුණු නිසා තමයි මම මේ අඬන්නේ. මට මේ දුකයි. මේ සසරේ කර්ම කරගෙන ආයි මං ඉපදුණු නිසා. දැන් බලනකොට මේ ලෝකේ දුක් විඳින එකම කෙනා මම විතරද? මනුස්ස ලෝකේ? නෑ අපිටත් වඩා දුක් විඳින අය ඕනතරම් ඉන්නවා. ඒ නිසා දුක කියන එක සර්වකාලීන සත්‍යයක්. හැමදාම තියෙන දෙයක් නැති කාලයක් තියෙනවා අවුරුදු ලක්ෂයට වඩා වැඩි කාලවල එහෙම දුක නැහැ ලොකුවට නැහැ දිව්‍ය ලෝකෙ ගියාම මේ කිසිම දුකක් දැනෙන්නේ නැහැ අපිට දැන් තියෙන ඒවා දාඩිය දාන ඒවා උණේම් බිරිසාව කකුලේ අමාරු දත් කැක්කුම් පැය ගණන් බණ කියන ඒවා බණ අහන් ඉන්න තියෙන ඒවා දුකන්නේ දැන් පේනවනේ නේද අර අම්මා පොඩ්ඩ අවුළු අත ගන්න පවුනේ නිල් පාට අම්මා මෙතන ඉස්සර ආ සාදු කියන හරි ඉඳගි ඒ යා නින්ද යන්නේ දාන වියලා නිකන් නෙවෙයි ඒක නිසා එතකොට මොකද්ද කිව්වේ හැමදාම තියෙන එකක් තමයි දුක නේ දැන් දුකට විසඳුම මොකද්ද
සතිපට්ඨානය වැඩි වෙන කිසිම දෙයක් නැහැ. සම්මා දිට්ඨි සම්මා සංකප්පාදී මාර්ගයක් තියෙනවා. ඒකේ සම්මා සති කියලා එකක් තියෙනවා. මේ සම්මා සතියට පුළුවන් අපේ දුක නැති කරන්න. දුක හිතන දේවල් හිතනවද නැත්නම් නොහිත ඉන්නවද? හිතනවා. හිතෙනවා, හිතෙනවා. හිතනකොට මොකද කරන්න ඕන? මේක එන්නේ නම් හොඳකට නෙවෙයි, වැඩක් නැහැ. මම වෙන මොකක් හරි එකක් හිතනවා. ඒතර ධර්ම මානසිකාට හැරෙන එකනේ බණ අහන්න කියන්නේ. බණ පොත් කියවන්න කියන්නේ. එක අම්ම කෙනෙක්ව මගේ ඇඳ වටේට බණ පොත්. දැන් වටේට කියන කකුල පැත්තේ බණ පොත්. ඒ කට්ටියෙන් දැන් පරිස්සම් වෙන්න ඕන. වටේ බණ පොත් තියෙන අය හරි භයානකයි. අර මහාන වෙනවා කියන එන කට්ටිය ඉන්නේ. එයාලත් හරි භයානකයි. විශේෂයෙන් අපිට තමයි මං කියන්නේ. පාසකමල බය වෙන්න ඕනේ නෑ. ඒ කියන එක වෙන්නේ නෑ. ඒක කියන්නේ. ඉතින් බණ පොත් වටේ තිබිච්ච අය. එහෙම නෙවෙයි මේක වෙන්න ඕනේ. ඇඟේ ගා ගන්න ඕනේ නෑ. වැඩේ හරියට කරන්න. දැන් සිහිය පිහිටවන්නේ කොහෙදද? ගෙදරදිම. ඒ ඒ තැනම පාරේදී, වැඩපලේදී, බස් එකේදී හැම තැනකදීම සිහිය පිහිටුවා ගන්න. කලින් මම මේවා කියලා තියෙනවානේ, ඇට සිකිල්ල බලන්න කියලා තියෙනවා. නාම රූප දෙකක් සීක. දැන් ඊටත් වඩා ටිකක් සරලව දැන් තියෙනවා. දැන් තියෙන්නේ මොකද්ද? කරන වැඩේ හරියට කරන්න. දැන් මම බණ කියනෝනේ, මම සීයෙන්ද නැද්ද? සීයෙන්. මට සැපද නැද්ද? දැන් පුදුම සැපක් තියෙන, පුදුම සතුටක් තියෙන. දැන් මේ සතුට නිසා තමයි ඔබවත් මේ hina වෙන්නේ. ඔබටත් මටත් hina වෙන්න පුළුවන්, ඔබටත් hina වෙන්න. දැන් මේක නවත්තපු ගමන් මට මේ සතුට තියෙනවා නෑ. අන බලන්න කුසල මානසිකාරය දෙනකොට පුදුම විදිහ සතුට. දැන් මේ අය ගෙදර ගියාම ආයෙක ඇඟිලි ගනිනවද ලබන පොයේ වෙනකන්? නැද්ද? ඔවුනා ඔවුනා සාදු කියන, ඔව් කියන අය විතරක්. එහෙම වෙන්න පුරුදු වෙන්න. දැන් මේ වනාන්තරේ අපි ස්වාමින්වහන්සේලා ටිකක් ඉඳගෙන නේද මොනවාරි දෙයක් කරනවද උන්වහන්සේලා? දැන් ඊයේත් මම කල්පනා කරා මේ දානේ දෙන අයට දානේවත් දීලා පින් කරගෙන ලැබෙන්නේ නැහැ මේ ආරණ්‍ය අපි හැදුවේ නැත්තම්. සහ මෙහි එක නමක්වත් නොසිටියා නම් දැන් ඉතින් කීප නමක් ඉන්නවා. ඉතින් අපිට සතුට වෙන්න පුළුවන්. අපිට පින් කෙතක් තමයි මේ ලැබිලා තියෙන්නේ. පින් වුණන උල්පතා. ඒ නිසා අනිවාර්යෙන් මේ තැන් වලට එන්න, ඇවිත් දාන ආදී පින්කම් කරගන්න. මොකද මේක මුදල් උපයන ව්‍යාපාරයක් නෙමෙයි. මේක බොහොම හිමින් පොඩියට අපි කරගෙන යන ලොකු දේවල් නෑ මොනවත් මෙතන. ඉතින් ඔබ ඇවිල්ලා ඔබේ පාඩුවේ කටයුතු කරගන්න. සමහර අයකෝ අපි පොයට එන්නේ නැතුව වෙන දවසකෙන්නම් භාවනා කරගන්න. මං කිව්වොත් කමන්නේ. පොයේ තියෙන හැමෝටම නිවාරු නිසා විශේෂ දවසක්. අනිත් දවස්වල උනත් ඇවිල්ලා ඔබට සතිපට්ඨානෙ වඩන්න ඉඩ තියෙනවා. කුටි තියෙනවා, පහසුකම් තියෙනවා. ඉතින් එනවනම් මට කියලා එන්න, නැත්තම් දන්නේ නැහැ. එහෙනම් මොකද දුක නිවීමේ ප්‍රතිපදාව? සිහියෙන් ඉන්න. දැන් දත් මදින්නේ කොහමද? සිහි බුරුසු ඇල්ලුවා, ටූත් පේස්ට් ටික දැම්මා. දතින් දත මානසිකාරයෙන් මැද්ද. හිමින් මදින්න එපා හොඳේ. අපේ මල්ලි මැද්ද වගේ මදින්න එපා. එයා පැයක් දත් මදි. දත් ගැලවෙනකන් මදිනවා. කන්න පැයයි, දත් මදින්න පැයයි. ඉතින් වෙන වැඩක් පලක් කරන්න වෙන්නේ නෑ. දැන් හොඳ වෙලාවට එයා මහනලා ඉන්නේ. මහන වුණා මේ මහන කරේ. ඉතින් ඒ නිසා එයා ඉන්නවා දැන් පාඩුවේ. ඉතින් සතිපට්ඨානේ හොඳට එයාට වැටෙනවකෝ. පැයක් දත් මදින්නේ. දත් ගැලවෙනව නම් ගැලවිලා. එහෙනම් මේ හක්කේ දත් දැනගන්න. මේ දත් තියෙන කීක දත් ඊට පස්සේ සිහියෙන් මැදලා ඒ කටයුතු කරන්න. බත් කන්නේ කොහොමද සිහි? බත් පිඟානට බෙදා ගන්නවා. අවශ්‍ය පමණට ගිහින් වාඩි වෙනවා ටීවී එක නැති පැත්තකින්. විශේෂයි එක නම් ටීවී එක මොන සතිපට්ඨානයක ඊට පස්සේ වැටෙන්නේ නැහැ. මොකක් ඊට පස්සේ සිහිය තියෙන්නේ? ටීවී එකේ තියෙන්නේ. ටීවී එක කන බත් කන්න ඊට පස්සේ. මේ නිදාසේ වාඩි වෙලා තමන් බත් අනන. අනන බව දැනගෙන. අනපෝ ගේන්න, ගේන බව දැනගෙන. අර බැකෝ එකෙන් ගේනවා වගේ. මෙහෙම ගෙනාවා. දැන් අට අරින්න අරියා. තිව්වා. අත ගන්න මතක් කරලා. දැන් අත තියෙද්දි කට වැහුවොත් මොකද වෙන්නේ? සිහිය මදි වෙලා. ඔය සමහර සතුට වැඩි වෙලාවට මහත්ය අපි කතා කරනවා නේද? තොල් විකිනවා. සතුට වැඩි වුණා තොල් පැටලෙනවා. ඒ කියන්නේ වැඩි වෙලා සතුට කියා ගන්න බැරිව ඉහුලුන් නැති වුණා. මෙන්න මේ මේ දතට එහෙම අහුගුණා හරි අමාරුයි. දිගේ ගත්තිය. මොකක්ද ඒකට කියන්නේ? රදනක.
හදනක කෘතනක පුරස්චාරක චාරක නේ ඒ ඔක්කොගේම අහුවෙන්නේ නැහැ මේ මෙතන උල්දාදක් තියෙන්නේ අර මස් කණ එක ආන්න ඒකට අහුවුණා මේක තැලුණාට පස්සේ ඉතින් ආයි බත් කන්නත් බෑ දනවනේ එතන මතකයි වැඩි සතුටු වෙලා කතා කරන්න හොඳ නැහැ එතන වෙන්නේ අපේම දත්වලට අපේම තොල් ඒ වගේ තමයි සිහි නැතුව බත් කන්න ගියෝ ඇඟිලි හැපේනවා දැන් ඒක ගත්තා බත් දැන් කොහෙද දැන් කොහෙද බත් කටේ දැන් මං කියන කතාව ගැන මං අහන්න වෙන මොකක්ද දැන් කව බත් නම් කොහෙද තියෙනවද දන්නේ ඔව් ඒ හොයා ගන්නව නැද්ද ඒක ඇල්ලක්ක මේ කටේ තියෙන දත් දැන් බත්ද දත්ද බත් හපනවා දත් වලින් බත් හපනවා දත් වලින් බත් නම් නෙවෙයි ඕන දෙයක් වෙන જાති හපනවනේ දැන් හපන දත් තියෙන අය අතෝසන් ඇතිය ප්‍රධාන ආමුදුනේ දත් නැහැ නේද ඉතින් එතකොට මොකද ලොම්බෙන් හපන ඒකට මොකක්ද දෙන නම සුද්ධ සිංහලෙන් කියනවනේ අපි කියනවා ලොම්බ ලොම්බ නැති අය නැහැ ලොම්බ තියෙනවා ඉතින් ලොම්බෙන් හපන්න බැරි නිසා දත් සෙට් එක දාගෙන ඉන්නේ දැන් දාපු අය දත් දාලා නැහැ වගේ ඉන්නවා ඉතින් මං අහන්නේ ප්‍රශ්නයක් නැහැ ඒක දැන් දත් දාලා දත් ගැලෙවම් මොන වගේද නරලෝ හොල්මන් වගේ රෑට දැක්කොත් බය වෙනවා. ඇයි අර අර ටික විතරනේ තියෙන්නේ දත් නැහැ. දවල්ට දත් තිබුණා රෑට දත් නැහැ. යස දිස්ත්‍යයක් වද්ද දන්නේ නැනේ. එහෙම තියෙනවා. දැන් අපේ සීලවන් සායනාසෙත් දවල්ට දත් දාගෙන ඉන්නවා. රෑට දත් ටික වීදුරුවේ. හදිස්සිය ඇහුනට කමක් නැහැ. ඉතින් ආ දාන එක නේද ඇත්තනේ. ඊට පස්සේ දැන් කුටියට යනවා හදිස්සිය රෑට අපි හදිස්සියක්. එතකොට එකපාරට එයා දොර අරිනවා. දැන් මොකද වෙන්නේ අපිට? අපි බය වෙනවා. හරි තියෙන දත් වලින් හපන්නකෝ දැන් දාගෙන හපන මොනයි බත් හපන දැන් දැනගන්නේ කොහොමද S2 පියාගෙන දත් හපන බත් බත් හපන හපල දිවෙන් රෝල් කරලා යනවා නේ ඇතුළට දැන් මෙතනින් එහාට යනකොට 100 පුළුවන් තියන්න අමාරුයි හපන වාර ගන්න ඒ ඔක්කොම දැන් තමන්ගේ මානසිකාරය කොච්චර ලැහැපුවද කී පාරක් මේක වැදුනද දත් ඇවිල්ලා ඒක තමන්ගේ වැඩක් මම ක්‍රමයේ කියලා තියෙන්නේ වැඩේ කරන්නයි තියෙන්නේ. නාන්න ගියා. දැන් නාන එකක් කියලා දෙන්න එපා. වතුර වැටෙනවා නේද ඔළුවට. ඒ වැටෙන එක දැනගන්න පුළුවන්ද? සිසිලසක් කොමනට දැනෙනවනේ. ඇඟට වැටෙනවා නේ දැනගන්න. සබන් ගානකොට ගාන බව දැනගෙන ගා. ඒ කියන්නේ 100 තියෙන්න ඕනේ එතන. වෙන කොයි වන්නේ. දැන් බලන්න සතුටින් නාන්න පුළුවන් කොහොම නෑවොත්. 100ෙන් නෑවොත්. කුණු වතුල්ලන එක ඒත් 100. ඊට පස්සේ ටිකක් අමාරු වැඩක් දැන් කතා කරද්දී 100ෙන් කතා කරන එක. දැන් මේ කතා කරද්දී වෙන දේ බලන්න උගුර හෙල්ලෙනවා මෙතන. වායෝ ධාතු එනවා හිත මුල් වෙලා ඇවිල්ලා මෙන්න මෙතන වදිනවා. ඇදලා ඇවිල්ලා දිව වදිනවා තල්ලේ. දිව වදිනවා තල්ලේ. තොල් වදිනවා තොල් දෙකේ. තොල් දෙක එකට වැදෙනවා. දත් වදිනවා. දන්තජ කියන්නේ මොනවද? දත් වලින් පිටවන අකුරු. තාලුජ කියන්නේ තල්ල මුල් කරගෙන. ඉතින් ඔවගේ තියෙනවා. දැන් ඉතින් පේනව නේද මගේ කට හෙල්ලෙනවා. ඒක දැනගෙන හෙල්ලුනොත් සතිය තියෙනවා. අහන එක 100ෙන් අහන්න. කන එක 100ෙන් කන්න රස විඳින එක රස විඳින්න. දැන් ලෙව කන જાතිත් තියෙනවා අයිස්ක්‍රීම් වගේ જાති. ඒවත් ලෙව කනවා පැණි වර්ග එහෙම තියෙන බණ පොතේ තියෙන දැන් මං කියන ඒවා නෙවෙයි හොඳේ සතිපට්ඨානෙම තියෙනවා බොන දේවල් තේවනකොට එහෙම සියෙන් බොන්න දැන් බොනකොට තේරෙනවා මේක ඇතුල් වෙනවා රසනේ දැනෙනවා කුරට යනවා ඇතුළට යනවා දැන් භාවනාවෙන් තොර වෙලාවක් තියද මේ සෑම වැඩේකටම සතිය දැම්මට පස්සේ මෙයා උපරිම වශයෙන් දවස් කීයෙන් රහත් වෙයිද දවස් 7යි අවම වශයෙන් උපරිම වශයෙන් මා අවුරුදු 7ක වරොන්දුවක් භාග්‍යවතුන් වහන්සේ දීලා තිනවා අවුරුදු 7ෙන් හැබැයි මොකද්ද වෙන්න ඕනේ හැම ෂණයකටම සිහිය පිහිටුවාගෙන ඉන්න ඕන දැන් වෙන්නේ නැහැ වැඩේ තාම මං කියන විතරයි දැන් බලන්න ඕන එක වැඩකටවත් දැන් ඔය අදිෂ්ඨාන කරගන්න මම අද ගෙලවලු කපන එක මෙතන ඉඳන් අද ඉඳන් හැමදාම සිහියෙන් උපාසිකාව කරනවා උපාසක මහත්තුරු කුඹුරේ නියරවල් බඳින අය නම් ඉන්නේ මං නියර බඳින්නේ මේ නියර සනිකර සතියේ එක සතියෙන් නෙවෙයි දවස් 7 සතියෙන් නෙමෙයි මං කියන්නේ සිහියෙන්
නියර බඳිනවා උදැල්ල උස්සනවා ගහනවා නේ දැනගන්න පුළුවන් ප්‍රියදුරු මහත්තයා කියනවා මෙයාට අනිවාර්යයෙන් මේ සතිය හොඳයි ප්‍රයෝජනවත් අවශ්‍යමයි ඇයි අනුතුරු අඩුවෙන් පා ගන්න ඕන එක දැනගන්න නේද දැන් බ්‍රේක් එකට ඇක්සලරේටර් එක පෑගුවොත් මොකද වෙන්නේ බ්‍රේක් එක පා ගන්න මොන වෙලාවටද දැන් නවතින්න ඕනලා යා පා ගන්න අනිත් එක කොහේ නතර වෙද කොළඹ මහ රෝහලින්ම තමයි නැත්තම් පරලෝව ගිහින් තමයි නතර වෙන්නේ මේ සෑම ක්‍රියාවකටම සතිය අවශ්‍යයි. දැන් අර අපේ උපාසිකාවනේ මොන ලියන්නේ? උපැන්න මරණ සතිය ලියනවද නැහැ. දෙකම ලියනවනේ ආ ඒක. එන්නම්කො. මරණ දවසට තමයි එන්නේ. මේ ලියන්නේ සතියෙන්ද? නෝ දැන් සතියෙන් ලියන අදිනා. උපැන්න අල්ලනවා. ඒ බව දැනගත්තා. ලියන අකුරක් අකුරක් පාසා සතියෙන් ලිය නැත්නම් දීපු නම වෙනස් කරලා වෙන නමක් ලියනවා. ඉතින් මොනවද අහන්න වෙන්නේ අම්මලගෙන්? මූණට බනින්නේ නැහැ ගිහිල්ලා අර ගෑනට මේ පිස්සු මේක ලියලා නැහැ හරියට නම වෙන නමක් ලියලා තියෙන්නේ. එහෙමනේ බනින්නේ නේද? එහෙනම් අපිට එක දෙයක් තේරෙනවා මේ භාවනාව ගැන ගත්තට පස්සේ මේක වෙනම තියෙන එකක් නෙවෙයි මේක අපේ ජීවිතේටම බද්ධ වෙච්ච එකක්. අපි රූපයක් බලනවා නේද? දැන් මට රූප පේනවා. දැන් කොහමද බලන්න ඕන? දැනගෙන රූපයක් බලනවා කියලා දැනගෙන දන්නවා. රූපය දැනගෙන බලනකොට කෙලෙස් ඇති වෙන්නේ නැහැ. නොදැන බැලුවොත් ඇති වෙනවා. දැන් මේ විදිහට අපිට පුළුවන් භාවිතාවට යන්න. එහෙනම් නිවන මොන වගේද? සිසිල් දෙයක්. මේ හරි සනීපයි. මම හිතනවා දැන් gedara කොබට කොච්චරම යෝජනා කළා සතිය වඩන්නේ නැහෙනි. වැඩෙන්නෙත් නැහැ නේ. මොකද සතිය අනුග්‍රහණයද? අම්මා කියන්නේ සතිය වඩපන්දු වේ කියලා කියනවාද? නෑ. තාත්තා සතිය වරන් උදව් කරනවද? නෑ. තියෙන සතියත් නැති කරවන එකට දෙන්නේ නෑ. මං කිව්වා භාවනා කරන්න ආපුලම එක් දවසින් ගෙන්න ගත්ත කියලාද? ඉන්න දෙන්නේ නෑ. බයයි. පුදුම පණ බයක් තියෙන ළමෙක් ගිහිල්ලා මහාන වේ කියලා. ඒ අජරාමර වෙලානේ දැන් ඉන්නේ මේ අවුරුදු 60 70ට. අවුරුදු 60 70 වෙන විඳින්න තියෙන 50ක් වගේ ඉතුරු ටිකේම අබලන්. ඒ මොකුක ගහ ඉන්න තියෙන්නේ ලෙඩ. කොහෙද යන්නේ? ස්පිරිතාලේ යනවා, පන්සල් යනවා. දැන් දිනචරියාව එක තමයි තියෙන්නේ. ක්ලිනික් යනවා, හවසට පන්සල් යනවා. වෙන කරන්න දෙයක් නැහැ, වෙන යන්න දෙයක් නැහැ, කවුරුත් ගන්නෙත් නැහැ දැන්. ඉතින් ඔහොම ජීවිතයක ඇයි මේකට එච්චර බැඳෙන්නේ? තමන් බැඳුන මදිවට මේ දරුවෙක් මහාන වෙන්න යනවනම් මම මේක යන්නේ නැත්තම් බලෙන් යවන්න එපා. දැන් ඉතින් මේ අර අම්මගෙන් ඇහුවේ මොකද්ද? එන්න කියලා නේ මං කිව්වේ නේ. මං ඇහුවේ යන්න ඇහුවොත් යන්න දෙනවද නේ? ඒකනේ ඇහුවේ. දැන් ගිහිල්ලා කතා කරාද ගෙදර ඒක ප්‍රශ්නේ? මහත්තයා ඇහුවද එහෙම? නෑ නේ. මොකෝ අදහස ඉතින්? දැන් අදත් අහන්න එපා ඒක. ඉතුරු විස්තරේ. තාම ඉතින් මහාන වෙන්න තරම් හිතිලා නෑ නේ. ඔව් මෙන්නකොත් ඉතින් දිගටම එතකොට හිතෙයි ඒක. එහෙනම් ධර්මයේ ඇහිලා සතිය වඩලා ඔබට අවබෝධ වුණොත් මොකටද මම මේ බත් කන්නේ? මොකටද මම මේ කෑම හදන්නේ? මොකටද මම නාන්නේ? මොකටද මම මේ ගමන් බිම යන්නේ? මොකටද මේ ඇඳුම් අඳින්නේ? මොකටද මේ හැඩ වෙන්නේ? කිසිම තේරුමක් නැහැ නේද කියන අවබෝධය ආව දවසට මම කියන්නේ ඕනේ නැහැ. ඔබටම තේරෙනවා මේක කිසි වැඩ කර නැති කාල කන්නි ජීවිතයක්. මොන ජීවිතයක්ද? කාල කන්නි ගිහි ජීවිතයක්. පැවිදි ජීවිතේ නෙවෙයි. පැවිදි ජීවිතේ සුවයි. දැන් පැවිදි ජීවිතේ ගත්තොත් ස්වාමීන් වහන්සේ කෙනෙක් විදින සුවය මම හැමදාම ඔබට කියලා තියෙනවා. දොලේ පැනන නාලා ඇවිල්ලා තේ බීලා භාවනා කරලා සක්මන් කරලා හවසට වන්දනා කාර්ය කරලා ලොකු සයන්නාසේ බණක් කිව්වොත් ඒකත් අහලා එතනත් hina වෙනවනේ කිව්ලා. දැන් හරි අමාරුයි මේ භාවනා ක්‍රමයේ සතිය වැඩෙන්නේ නැහැ හැමෝටම. ප්‍රඥාව තියෙනවා. මුට්ට සතිය තියෙන කෙනාට වැඩෙන්නේ නැහැ. සති නැහැ. අසති. ප්‍රඥාවන්තයාටම වැඩෙන දෙයක්. ඒ නිසා මෙච්චර කල් මම මානසිකාර කළ අවුරුදු දැන් 2008 ඉඳන් අපි මේ ගුවන්විදුලි බණ කියන්නේ අවුරුදු 12ක් නේ. ඉතින් ලක්ෂ සංඛ්‍යාත පිරිස මේ ධර්මයාල සැනසෙලා ඇති. ගොඩක් අය අපිට කතා කරන්නෙත් නැහනේ. ඉතින් ඒ පිනම වෙන්න ඕනේ මේ කල්යාණ මිත්‍රයන් අපිට මුණගස්වා දුන්නේම. ඉතින් ඒ නිසා ඒක අපි සතුටු වෙමු. අනුමෝදන් වෙමු. මොකද නිවන් දකින්න පින තියෙන කෙනාට ඒ වගේ කල්යාණ මිත්‍රේ කම් වෙච්ච කල්ලි වෙලාවේදී ආයෙත්ින් ප්‍රමාද වෙන්න දෙයක් නෑ. සතුටින් ඉන්න කියලා දැන් නිතරම කියන්නේ. දුකෙන් නම් ඉන්න එපා.
තේරුමක් නැහැ. මොකද දුකෙන් ඉන්නේ අපේ ලේ ධාතු අපිරිසුදු වෙනවා. ආයුෂ කෙටි වෙනවා. බණක් භාවනා කරගෙන දින කාලය තමයි එකෙන් නැති වෙලා යන්නේ. මොකද අපි දුක්ුණයි කියලා කිසිම දෙයක් වෙනස් වෙන්නේ නැහැ. ලෝකෙට ඕන විදියට අපි හැඩගැහෙනවා මිසක් අපිට ඕන විදියට ලෝකෙ හැඩගැහෙන්නේ නැහැ. එතන තියෙන කතාවක් මෙච්චර කල් මම උත්සාහ කරා ලෝකෙ වෙනස් කරන්න. හැබැයි මට තේරුණා දැන් ලෝකෙ වෙනස් කරන්න බෑ. මම වෙනස් වෙනවා. දැන් මම සතුටින් ඉන්නේ නැයි? දැන් මං කාවවත් වෙනස් කරන්න යන්නේ නැති නිසා. ඒක මං කියන කතාවක් නෙවෙයි, මේ අවබෝධයටපත් වෙච්ච කෙනෙක් කියන කතාවක්. ඉතින් අපිටත් ඒක තේරෙනවා. දැන් අපි උත්සාහ කළා අපේ ඥාතීන්ට බණ කියන්න, මිතුරන්ට බණ කියන්න, දායකයන්ට බණ කිව්වා, ලෝකෙටම බණ කිව්වා. ඉතින් ඒවන් යම් යම් ප්‍රයෝජන ලැබලා තියෙන බවත් අපි දන්නවා. ඒක අපි සතුටු වෙනවා. ඒ අතර දැන් අපි උත්සාහ කරන්නේ මේ වෙලාවේදී මේ දුකින් මිදෙන්න ඔබට ලැබේවා කියන ප්‍රාර්ථනාව. දැන් ගිනි ගොඩක් තියෙනවා. දැන් ගිනි ගැන කිව්වනේ, මේ ගිනි ගොඩේ දර තියෙනවා. දර ගොඩට වතුර දානවා. මොකද වෙන්නේ? නිවෙනවා. නිවිලා ටිකක් වෙලා දුන් දානවා. ඊට පස්සේ මොකද තියෙද? නෑ. එහෙනම් මාර්ගඵල ලබනවා කියන්නේ මොකද්ද? මේ කෙලෙස් ගිනි දළු නිවා දමනවා ශාන්ත ජලයකින්. ඒ තමයි ධර්මය. ඊපස්සේ මානසිකාරයක් තියෙනවා, ප්‍රත්‍යවේක්ෂණයක් තියෙනවා. මා විසින් කෙලෙස් ගෙවා දැමුවා කියලා එක තමයි දුන් දානවා කියන්නේ. ටික වෙලාවක් තියෙනවා. ඒ මා ප්‍රත්‍යවේක්ෂණ ඥාන වලින් දකිනවා මගේ සියලු කෙලෙස් නැති වුණා. දැන් රාගේ යම් තා දුක නම් රාග නැති බව කොච්චර සැපද? දුකට වඩා සැපයි. හරි, එහෙනම් සාදුකාරයක් දෙන්න. දැන් ඉතින් ඔය බයක් වල තියෙන කෝපයම සති මනසිකාරෙන් ගන්න බලන්න. අත දැම්මා, කෝපේ වලිගේ අහු වුණා, ඇද්දා, කෝපේ ආවා. දැන් දෙන අය ගිලම්පස දැනගෙන බෙදන්න. අර ඇඟට එහෙම වක් කරන්න එපා, හොඳේ වැඩි සද්දාවට. හරි, එහෙනම් ලැබෙන ගිලම්පස ටික අරගෙන බොන්න. සති මනසිකාරෙන් දැන් බොන්න ඕන කොහොමද? සිහියෙන්. හොඳයි, සාදු කාර්යය දෙන්න බලන්න. උදේ ප්‍රශ්නයක් ඇහුවා, සංකාර විකාර ලක්ෂණ පඤ්ඤත්ති නිබ්බාණ. මේ කියන පහට කියන පංචවිද ඤෙය්‍ය මණ්ඩලය අවබෝධ කළ කරුණු පහ භාග්‍යතුන් වහන්සේ තියා සම්මා සම්බුද්ධයි කෝ. අපි සංකාර පදේ කියා දුන්නා, හේතුන්ගෙන් හටගත් සියලු දේ සංකාර. සංකරීයති සංකාර, සකස් වූ බැවින් සංකාර. සකස් කළාද සකස් වුණාද? සකස් වුණා. සකස් කරන දේවලුත් තියෙනවා, අපි හදන දේවලුත් තියෙනවා නේ. ඒක ඔක්කොම මොනවද? සංකාර. විකාර කිව්වෙ මොනවද? ඒ සංකාර විනාශයට වෙනසට පත් වෙනවා. දකින්නවද ඒක? වසන්ත මාත්‍ය වාඩි වෙන වාඩි. ඔයාගේ ප්‍රශ්නේ දැන් විකාරක මොනවද මතක් වෙන්නේ? ආපලන විකාර එහෙම නෑ නෑ. මේක විකාර කියන්නේ සංකාර කියන්නේ මේ තියෙන හැම දෙයකමනේ, හේතු වලින් හටගත්තු දෙයනේ. ඒවා වෙනස් වෙන එකට කියනවා විකාර. ලක්ෂණ කියනවා සෑම දෙයකම ලක්ෂණය මොකක්ද? අනිත්‍ය දුක්ඛ අනත් ත්‍රිලක්ෂණය. ඒකත් අවබෝධ කළා. යද නිච්ඡං තන් දුක්ඛං, යද නිච්ඡං දුක්ඛං අනත්තං. වසඟේ නොපවති නම් අනාත්මයි. මොකද කරන්නේ? පොල් ගහනවද ගින්? මේක අනාත්ම වෙනවා, මම මේක වෙන්න දෙන්නේ. ගහනව නේද? ඔව්, දේවාල හතෙන් පොල් ගහන. මොකද තමන්ට හිමිදේ අහිමි වීම නිසා. ඉතින් එහෙම උනායි කියලා එක නවත්තන්න බෑ. අහිමි වෙනවම තමයි. දෙයක් නැති වෙන්න තියෙන නැති වෙනවම තමයි. මොකද අපි කරන්නේ? අහිමි වෙන්න තිබුණු දේ අහිමි වුණා. දැන් මම හිත හදාගන්න. එහෙම කොට තේරෙන්නේ නැනේ. තේරෙන්න කියන්නම්. ළමයි දෙන්නෙක් එක්ක අම්ම කෙනෙක් හිටියා. මේ කතාවක් වනේ. ඉන්නකොට මහත්තයා කලින් මහත්තයාත් දාලා ගියා.
එතකොට එක ළමයා හිටියේ. ඒ ළමයා අංග විකලයි. ඒ ළමයාත් එක්කම තව මිනිස්සෙක් කියලා මෙයාව බාරගත්තා. එයාට අපි සාදුකාර දෙන්න වටිනවනේ. ඇත්ත කතාව මේ යන්නේ නේ. නම් ගම් නැහැ. එතකොට ඒ බාරගත්තු මහත්තයා මනෝ උපදේශකවරයෙක්. මනෝ විද්‍යා උපදේශක. මිනිස්සුන්ට ඒත් හදාගන්න. ඉතින් ඕවා උපදේශ ගන්න ඉන්න කවුද නෝනලා. ඉතින් හොඳට උපදේශ දීලා අන්තිමට මොකද උනේ? එයාගේ ලේකම් ඇසිස්ටන්ට් ගෑනු ළමෙක්. එයා වයස අවුරුදු 20ක් කර අඩු යාට. එයා අතින් අල්ලන් ඉන්න මේ නෝනට දැක් ගන්න ලැබුණා වාසනාව. මොකද ලැබුණේ? ඒ මනෝවිද්‍යා උපදේශයක්. මොකද්ද? අත අල්ලන් ඉන්නේ. දැන් ඒක දැකුවා මේ නෝන මොකද උනේ? ආවේශ වුණා. තිවිජ පුටුවෙන් දමල ගැව්ව අර ගෑනු ගෙනාට ගෑනු ළමට දමල ගහලා ගියා මැරෙන්න. කොහෙටද ගියේ මැරෙන්න? වස කඩේට. වස කුප්පියක් අරගෙන යනවා දැන් පන්සලට. ඉතින් වස වෙලාවට බිව්වේ නැහැ. හිටියා ඉන්නකොට ඉතින් අර දෙන්න මෙල්ල සමාව අවසර අරගෙන කොහොම හරි මෙයා කැඳගෙන ගියා ගෙදර. නමුත් එතනින් පස්සේ මෙයාගේ සමාගමයක් නැති වුණාලු කාත් එක්කද? තමන්ගේ මහත්තයා. දැන් දකින දකින පිරිමියට මොකද කරන්න? මෙයා වෛර කරනවා. අපි දැක්කත් අපිටත් වෛර කරනවා. ඇයි? ආමුදුරුව පිරිමිනේ. එහෙම තින් තත්ත්වයක් තිබුණා. නමුත් පස්සේ කතා කරලා මේ තත්ත්වේ නැති වුණා. නැති කරා කියන්නේ මොකද? මේ දැන් වෛර බැඳ කියලා මේ දුක නැති වෙන්නේ නැහැ. එක්කෙනෙක් කරයි කියලා ප්‍රශ්නයක් දිගටම වෛර බැඳන් ඉන්න එක හොඳයිද? නමුත් එයා හිතුවේ මොකද්ද? මේක වෙනස් වුණා, මට අහිමි වුණා, ආයෙ වැඩක් වෙන්නේ නැහැ. ඒතකොට තමන්ගේ මහත්ය දවස් 5ක් අර නෝනත් එක්ක ඉන්නා, දවස් 2ක් මෙහි ඉන්නවා. දැන් ඔබ මේව අහලා තියෙනවද? දැන් මට මේ අලුත් නිසා පුදුමක් දන්නේ නැහැ. අහලා තියෙනවද? සාමාන්‍ය නෑ නේ ඒ වගේ දේවල්. ඉතින් එහෙම ඉන්නවා. හැබැයි කිසි සම්බන්ධයක් නැහැ. හිතින් බැඳීමක් නැහැ. කියනවා දරුවෝ ඉන්න නිසා එන්න දෙනවා කියලා මහත්යට. දැන් සමාව තියද? සමාව නැහැ. ඇයි? අනිත්‍ය වුණා, දුක් වුණා, අනාත්ම වුණා. මගේමයි කියලා බදාගෙන හිටියට දැන් මොකද උනේ? මගේ නෙවෙයි හැම එකම මමයි. මගේ වෙන්නේ නැහැ. අයිති නැහැ. මමවත් මගේ නොවනකොට වෙනකෙක් කෙසේනම් මගේ වන්නද? ඔන්න වචනේ. මමවත් මගේ නොවනකොට වෙනකෙක් කෙසේනම් මගේ. අපි දඟලනවා, අඬනවා, බැලපෙනවා, ගහගන්නවා, මරා ගන්නවා, මොනෝ කරගන්නවා? මගේ කරගන්න ලැබෙන්නේ. ඒක දන්නේ නිසා තමයි භාග්‍යවතුන් වහන්සේ මේවා අත්හරින්. මේ අත්හැරීම පස්සේ මගේ කියලා ගන්න දෙයක් අල්ලගන්න දෙයක් නැහැ. ලක්ෂණ යෝකයි. එහෙනම් මේ ලෝකේ නොවෙනස්සන ලක්ෂණ තුනක් තියෙනවා. අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණය. තියෙනවද? දැන් තියද ළඟ? උදේ ඉඳන් මොනවද උනේ අපිට? විකාර වුණා, අනිත්‍ය වුණා. දැන් පීරපු කොණ්ඩේ මොකද උනේ? අවුල් වුණා. ඔළුවේ අවුල් වුණා නේ, බනහල. එහෙමද? නැ කොණ්ඩේ අවුල් වුණා. දාඩිය මූණට දැම්මා. ඇඟ හොද ගන්නවත් තැනක් මෙහි නේද? මන්න වරින් වර ගිහිලා නාල කරලා එනවා. ස්වාමීන් වහන්සේට සැපයි. හැබැයි අපිට එහෙම එකක් වත් නැහැ නේ, අද නැහැ. එතකොට ඒව ඔක්කොම පිරිහිලා නැති වෙලා යනවා, වෙනස් වෙලා යනවා. නැති වුණේ වෙනස් වුණා. රූපකලාප වෙනස් වෙනවා. දැන් සමහර අයට භාවනා කරලා ඇස් ඇරලා බැලුවට පස්සේ පණුව නලියන වගේ පේන්න පුළුවන්. බය වෙන්න එපා. මේ මොනවද? රූපකලාප. අහසේ පේනවා. ඉතින් මේවා දකින්නකම් ඔබ කරන්න මේ මවා ගන්න එපා කිසිම දෙයක්. පෙනේ එක එක જાති සමහර විට ජීවිත එපා වේ. මැරෙන්න එපා හොඳේ. භාවනාවෙන් ජීවිත එපා වුණාට මැරෙන්න එපා. ඒක අවබෝධ ඥානයක්. එතන තේරෙන්නේ මොකද්ද? මේක අතහරින්න ඕනේ. දැන් අපි ඥාන ටික ගමුකෝ. එතකොට තේරෙනවා. කරන්න ඊට අමතකුණා. දැන්වත් කරමුකෝ යන්න කලින්. නාම රූප පරිච්ඡේද ඥාන පළවෙනි එක. දැන් මේ විදර්ශනා වඩනකොට අපිට පේන්න ගන්නවා හිත වෙනයි, කය වෙනයි. ඒක පේන්නේ සක්මන් කරනකොට. යාට පේනවලු එළියේ ඉඳගෙන බලන් ඉන්නවා ඇවිදින එක. දැන් අපේ ලොකු සන්නස්සක උන්වහන්සේ ගිහි කාලෙම කරයි කො මේක. වැරට ගිහිල් එන ගමන්, ඔෆිස් එකේ ඉඳලා එන ගමන් පාරේ මිනිස්සු යන එක ගමනේ මේව සතියෙන් ගියාලු පියවර මැන මැන. ඊට පේන ලයිට් කණුවක් උඩින් ඉඳන් බලන් ඉන්නවා තමන්. ඒ මොකද්ද? නාම රූපේ වෙන් වුණා. ඔබටම පේන්නේ. බය වෙන්න එපා. යම් වෙලාවක පරියන්ක ඉන්නකොට ඔබේ රූපේ, ඔබේ කය ගිහිල්ලා අහසින්නම් බලන් ඉන්නව පේන්නේ. ඒක 아무තෝ දැන් මනෝකයමකුත් නෙවෙයි. නාමය වෙන් වෙලා රූපය වෙන් වෙලා. එයාට පේනවා නාමය එක්කෙනෙක්ගේ
රූපය මේ කය වෙන එකක්. දැන් ලොකු අවබෝධයක්නේ මේකවත් ඇති වෙනවා කියන්නේ. දැන් තාම මේ මොන්ටිසෝරි දුන්නේ අද. සක්මන් කරන්න පරියන්කෙන් ඉන්න හිටගෙන ඉන්න සැතපෙන නිින්ද යන තුරුත් ඔබට පුළුවන් පිම්බීම හැකිලිම මානසිකාර කරන්න. මොන ඇලෙන්ද? දකුණු ඇලේට හැරිලා. ඒකට හේතුකුත් තියෙනවා. අදවත් තියෙන මොන පැත්තේ? වම් පැත්තේ. ඒක නිසායි ඔය දකුණු ඇලෙන් සැතපෙන්න කියන්නේ. ඒක යට වෙන්නේ නැහැ එතකොට මේ පැත්ත. හදවත උඩ අපි අනිත් පැත්ත යටින් තියෙනවා. ඒකට හදවත වගේ රැක ගන්න කියන්නේ හදවත ඒ තරම් අපිට වටින නිසා. ඒක නිසා මේක දෙන්න එපා කාටවත්. මොකද්ද? හදවත දන් දෙන්න එපා. හිත දන් දුන්නා කියලා මං අහලා තියෙනවා. සිරිසංගම රජුරුවත් දුන්නේ නැහැ. මොකක් දුන්නේ? හිස දන් දුන්නා. ඔය මේ වැරදිලා අකුර හැමේ වුණත් දන්නේ නැහැ. හිත දන් දුන්නා නම් මිනිහා මැරිලා. හිස දන් දුන්නා. ඉතින් හිත දන් දුනත් එකයි හිස දන් දුන්නා එකයි. හැබැයි ජීවත් වෙන ගමන් සමහර එකන මම හිත දුන්නා. මගේ හිත තව කෙනෙකුට ලබා දුන්නා. ඒක දාන පාරමිතාවක් නෙවෙයි. ඒ කියන්නේ අහන්න ගිය එක ඒක වෙන මුලාවක්. ඒක වෙනම භාෂාවක් උකර තියෙනවා. ඒක මේ ශෘංගාර රසය තමයි ඔක තියෙන්නේ. ඉතින් ශෘංගාරය ගැන වැඩි කියන්නේ මෙයාල ශෘංගාරේ මත්තුනොත් එහෙම මෙතන මම යන වෙලාව. ඒ නිසා එහෙම වෙන්න එපා. හිත දීපු අය ඕන තරම් ඇති සසරේ ඉඳලා. සසර පුරා ගිය දෙනට හිත දීලාද? මේක හිතන්නේ. කය නම් නැහැ නේ. දීපු කයවල් කොහෙත් නැහැ. පස් වෙලා අළු වෙලා නැති වෙලා ගියා. එහෙනම් මේ සසරේ ස්වභාවය උකයි ලක්ෂණ තුනට අපි යටත් ඒකෙන් ගැලවෙන්න අපිට බෑ. තියෙන එකද ඒ ඇත්ත දකින්න එකයි කරන්න තියෙන්නේ. මොකද කරන්න තියෙන්නේ? ලෝකේ තියෙන ස්වභාවයක් ඒ ස්වභාවය ඇත්තක් කියලා අපිට තියෙන මොකක් කරන්න? බලන් ඉන්න. දඟලන්න දෙයක් නැහැ. උඩ පනින්න ඕනේ නැහැ මේකට. ඔච්චරයි වෙන්නේ. වෙන්න තියෙන දේ වෙනවා. වලක්වන්න බෑ. දැන් මේ වෙලාවේ මේ වර්තමානයේ මේ දාන ධර්මශාලාවේ සත්‍යතාවය කුමක්ද? එක එක ජාති උපාසකම්මල මහත්තුරු ටිකක් ඉන්නවා. තව පැය දෙකකින් මෙතන සත්‍යතාවය මොකද්ද? මැස් එකක් නැහැ. පැදුරක්වත් නැහැ. ඒක සත්‍යද නැද්ද? සත්‍යයක්. ඒක දකින්න පුළුවන්ද බැරිද? පුළුවන්. ඕක මන් දැක්ක පිටකොටුවේදී. පිටකොටුවට ගිහි වෙලාවයි මට ටික වෙලා තිබුණා දානට යන්න. මම කරේ ඒ කලර් ලයිට් එකක් ගාව මම හිටගෙන හිටියා. ඉන්නකොට දැන් එක එක ජාතිකයි මෙතනින් එහෙට මෙහෙට මාරු වෙනවා. කහිරේ නැ සුදු විර මේ මාරු වෙනකොට මම බැලුවා දැන් මේෂනේ සත්‍යතාව එකක්. තව තප්පරයකින් හොඳට තේරෙනවා අනිත් ඒවා. මොකද කොටුවට ගියාම පිටකොටුවට නේද ඔබට පුළුවන් හම්බන්තොට නගරයට යන්න. එතනවත් ඕන තරම් අය එනවා යනවනේ. ඔය පඩිපෙළක් ගාව එමින් ඉන්නකො. බහිනව නගිනවා. ඒ පඩිපෙළේ මාරු වෙනවා රූප කලාප. එක විදියට තියෙන්නේ. එන ඒ ෂනේ එක ෂනේ එක දකින්න පුළුවන් ආයෙ ගන්න පුළුවන්. බෑ ඒ විදියට ඒක නෑ එතනින් ආය යන්නේ නෑ. වෙන විදියකට යන්නේ. පේන්නේ නෑ අපිට ඒක. තේරෙන්නේ නෑ. එක ගඟකට දෙසරියක් බහින්න බෑලු පරමාර්ථයෙන් කිව්වොත්. ඇයි? ගඟ වෙනස් වෙන වතුර ගිහින් ඒ වතුර ආයෙනවද? ගිහිපු වතුර ආයෙනවද උපාසකම්ම කියන්නේ අයියේ. හරි මං කැමති අයියෙන් කියන අයට. උත්තර දෙනකොට මේක කරගෙන යන්න පුළන්නේ. දැන් මට නැත්නම් මහන්සි මම බලන මම කියනවා මෙයාලට තේරෙනවද දන්නේ නැහැ. ගඟට බහින්න බෑ කොහොමද දැන් තේරුණා නේ. එහෙනම් ඒකෙන් කියන්නේ මොකද්ද? මේක ගලාගෙන යනවා ආයෙ නැහැ. එහෙනම් මේ යන තප්පරය ආයෙයිද? නෑ 2020 නවවෙනි මාසේ 10 මාස. දැන් තාම මම ඊයේ තමයි ඉන්නේ 10 මාසේ. අප්ඩේට් වෙලා නැහැ තාම. පළවෙනිදා සීය මදි ඔව එකම තියනක 3:36 ඒව කෙලින්ම කියනනේ මූරට හොඳය. ඒකනේ මංග මටම ගැලපෙනවා කියලා. ඒදා ඔච්ච දුර ඉන්න එපා අනිත් දවසේ මේ ඉස්සරහට එන්න. කැඳවනවා මම. ඒතර මේ 36 එනවද අයිම? නෑ මම ඉඳීද අයිත් ඒ වෙලාවට? අර උපාසකම්ම ඉඳීද? එයා දවස දත් ගලවන්න කියලා අහුවුණා මට. ඉතින් ඒක ආයෙනවද? නෑ දත ගැලෙව ඉවරයි නේ. එන්නේ නැනේ දත්? නෑ ඇහුන්නේ නෑ මම. බය වුණාද නේද? සද්දට කිව්වට. දත් එනවද ආයේ?
හරි සාදු කියන්නේ අදත් ගැලවෙක නේද? එතකොට මේ මොහොත එනවද? එන්නේ ආයි ගන්න බෑ. නම් මේ ශ්‍රණේ මොකද්ද වෙන්නේ? ඒක දකින්න. සත්‍යතාවය දකින්න. දැන් මෙතන කවුද ඉන්නේ? පුටුයි. රූප කලාප ගොඩක්. ඒක එක එක වර්ණයි, වයි වර්ණයි. ඉතින් ඒක දකින්න. ඒක නැති වුණා කියලා දුක් වෙන්න ඕනද? නෑ ඒක තමයි දැන් තව විනාඩි 10කින් 15 ඒක නැති වෙනවා මෙතනින්. එතකොට සත්‍යතාවය මොකද්ද? පුටුව හිස්. ආයි හතරට ඉතර තවත් වැඩි හිටි සාවින්නාස කෙනෙක් මෙහෙට එනවා. එතකොට සත්‍යතාවය ඒ සාවින්නාස මෙතන ඉන්නවා. හැබැයි ඒකෙත් තව සත්‍යතාවයක් තියෙනවා. මොකද්ද? පට වියාපෝ තේජෝ වායෝ නාම රූප. මේක දකින්න. දැන් නාමය වෙනව දැක්කා, රූපේ වෙනව දැක්කා. දැන් එයා දකින්න නාම රූප දෙක එකක් නොවේ. දෙකක් මේක වෙන වෙනම යන්නේ. රූපය වෙනම යනවා, නාමය වෙනම යනවා. දැන් මේ රූපේ නටවන්නේ කවුද? නාමය. දැන් පේනවාද මගේ මේ අත මෙහෙම මෙහෙම මේ හයියෙන් නේ ගන්නවනේ. කවුද ගත්තේ? නාමය. දැන් මේ දෙක එකක් නෙවෙයි නිසා අපිට සමාදෙන්න පුළුවන්ද බැරිද? කෙනෙක් වැරද්දක් කරොත් සමාදෙන්න ඕනද නැද්ද එහෙනම්? දෙන්න ඕනේ. ඇයි? එයා කරා නෙවෙයි. කවුද කළේ? හිත කළේ. ආ හොඳයි. මේ න්‍යාය හොඳයි. උසාවියට කියලා කියන්නේ ස්වාමීනි මානවෙයි කළේ වැරදි, මගේ හිතයි වැරදි කළේ. ඉතින් අවුරුදු 10කට දාන්න ඉන්න 20කට දානවා. ඇයි වැරදි කළා මදි වෙන මෙතන බණත් බණත් කියවන්නේ. හරිතර අපිට තේරෙනවා මෙතෙන්දී වැරදි කරන්නේ කය නෙවෙයි මොකද්ද? හිත. නාමයේ වෙනම ඉඳන් මේවා මෙහෙවන්නේ. යාට දැඩි දඬුවම් දෙන්න ඕනේ. සසරේ මාව ඇදගෙන 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 ඇවිල්ලා දැන් මෙතෙන්ටම දැම්මා යා. මෙතන තව හොඳයි. තව ටික දවසින් බලු පැටියෙක් කරයි මාව. පූස් පැටියෙක් කරයි. අලියෙක් කරත් ඒත් මොකද්ද වෙන්නේ? අලියෙක් වුණා. කවුද දැම්මේ? ලස්සන තේරගාතක් තියෙන බලන්න තාලපුට තේරගාත. වැඩිම ගාතාව ප්‍රමාණයක් තියෙන මේ තේරගාතාවේ ඒ හිත උඹ මාව නිරේට අරන් ගියා. ප්‍රේතේකුල් කළා. තිරිසන් සතෙක් කළා. උඹ කියන දේවල් මං කළා. ඒ දැන් මම ආයේ උඹ කියන දේවල් කරන්නේ නෑ. ඉස්සර මං බලාපොරොත්තුෙන් හිටියා. පැවිදි වෙන්න, කැලේ වනසෙනසුනක වාසය කරන්න, සිවුරු පොරවගෙන රහතන් වහන්සේල වැඩියමගේ මමත් පාත්‍රයක් දරාගෙන පින්ඳ පාතේ වඩින්. ඒ තුඹ මේ මොකද කරන්නේ? උඹ කැමති නෑ ඒකට. ඒ කියන්නේ පැවිදි වෙන්නවත් කැමති නෑ. ඊපස්සේ මේ ස්වාමීන් වහන්සේ කොහරි පැවිදි. ඔන්න මම පැවිදි වුණා. දැන් උඹ කියන දේ දැන් මං කරන්නේ නෑ. ඒ තුඹ මේ ආයමත් ඒ පරණ ලෝකෙටද මාව ඇදගෙන යන්න? ඒ හිත කියන ගෙදර යන්න. දැන් ඒක තමයි මේ ස්වාමීන් වහන්සේ අර ලස්සනයි. මොකද මේක මේ කවි බසෙන් තියෙන්නේ. පුදුම නිර්මාණශීලී මේ රහතන් වහන්සේගේ ප්‍රතිභාව බලන්න කොච්චර ලස්සනද කියලා. අහන් ඉන්න ආසයි. තේරගාතා පොත අහුනොත් පරිවර්තනේ බලන්න පුදුම ලස්සනයි. තාලපුට තේරගාතා හිත නිවෙනවා. එම්බාසිත කියලා තමයි තියෙන්නේ. අපි දැන් කමු ඒයිසිත. ආයි උඹ කියන විදිහට රවුම් ගහන්න මං එන්නේ නෑ. දැන් බ්‍රහ්ම ලෝකෙවත්, දිව්‍ය ලෝකෙවත්, මනුෂ්‍ය ලෝකෙවත් මම ආයෙන්නේ නෑ. කවුද ඒ කියන්නේ? රහතන් වහන්සේ. හිත වසන් කරගත්තේ කවුද? රහතන් වහන්සේ. රහතන් වහන්සේ කෙනෙක් උනේ කොහෙන්වත් වෙන ලෝකෙන් ආපු කෙනෙක්ද? මේ මනුලව ඉපදිච්ච කෙනෙක්ද? අම්මා තාත්තගේ දරුවෙද නැද්ද? අපිට බැරිද? දැන් මේ ගල්ලෙන්ගෙන අපි කියන මෙහි 500ක් රහතන් වහන්සේලා වැඩ හිටියා කියලා මහා සුමන මහරහතන්. ඒ අපේම ලංකාවේ ඉපදිච්ච මිනිස්සු නේද? මිනිස්සු නේද? අපිට බැරිද? පුළුවන්. වැඩේ අතහරින්න එපා. කොයි වෙලාවකත් අපි කියන ටච් එකේ ඉන්න කියලා. මොන ටච් එකේද? මානසිකාරේ ඉන්න. මොන ಜಾති කළත් කමන්නේ, කොයි රස්තියාදි ගහුවත් කමන්නේ, අන්තිමට ගෙදර එන්න. ඒ වගේ මෙතෙන්ට එන්න අනිවාර්යයි. රස්තියාදු යන්න යනවකම එපයිකවත් හිත රස්තියාදුයි යනවා. මොකද කාමාස්වාද සහිතයි අපි මුලා වෙනවා. ඒ ආස්වාදෙට බැඳෙනවා. හැබැයි කොයි වෙලාවක හරි අපි තේරුම් ගන්න ඕන මේකෙන් පස්සේ අපි එතෙන්ට එන්න ඕන. මානසිකාරේට එන්න. මොකද මානසිකාරේ? හුස්ම ඇතුල් වීම පිටවීම. දැන් විදර්ශනාවේදී එකම්මනේ මානසික සමහර සද්ද මානසිකාර වෙනවා. එක දිගට මේ શબ્ද දැන් එනවනම් මොකද කරන්න වෙන්නේ? හුස්ම පැත්තකින් දාලා શબ્දෙන් බලන්න ඕනේ. තියෙන්න කරන් දෙන්න ගැටෙන්නත් නැහැ. එක දිගටම શબ્දයක් ඇහෙනවනම් શબ્ද මනස්කාරක. ඊට පස්සේ ඒක වෙනවා මූලකමට ආන. ඊට පස්සේ මාරු වෙනවා. ඒකයි මේක විදර්ශනායේ තියෙන වෙනස. නැත්නම් සමතෙදි වෙන්නේ මොකද්ද?
එකම අරමුණක් ගන්න. මේකෙදි නෑ අර අරමුණ ගන්නේ වැඩේ කරගන්න විතරයි. හිත තැම්පත් වෙන විතරයි ඒක. ඊට පස්සේ එන ඕනම එකක් ඔස්සේ වටේ යනවා ඊට පස්සේ හිත. ගිහිල්ලා එනවා බලලා හොඳට. දැන් මම මේ කියවට තේරෙන ඔබට සතිය ඇති වුණාට පස්සේ තේරේ කොච්චර හොඳට ශබ්ද අහන්න පුළුවන්ද? කුරුළු නාද අහන්න පුළුවන්. කුරුල්ලෝ ගැන දැන් එන ලස්සනට. කුරුල්ලෝසු කට්ටේ හඬ එන දැන් ඇහෙන්නේ නැහැ. රැයට බලන්න භාවනා කරලා ඇහෙනවා. පස්සේ හද ගැස්ම පවා තමන්ට ඇහෙනවා. වෙලා තියෙන අපි කලබල නිසා අපිට මේ සියුම් ශබ්ද ඇහෙන්නේ නැහැ. මේවා හිත තැම්පත් වෙන්න වෙන්නේ ඇතුලේ තියෙන ඒවා එළියට ඇහෙනවා. එතකොට පුදුම දේවල් ඇහෙයි. ඉතින් බලන්න පොඩ්ඩක් උත්සාහ කරන්න වෙනසක් දකින්න. එකම රහස තමයි සිහිය ඕන. සිහිය බලවත් වෙනකොට මේ සියලු ප්‍රශ්න නැති වෙලා යනවා. එතකොට නාම රූප පරිච්ඡේද වෙනවා කිව්වෙත් එහෙමයි. පළවෙනි අවස්ථාවේ ඥානය පහළ වෙනවා තමන්ට භාවනා කරන් යනකොට. කය වෙනයි සිත වෙනයි. එහෙනම් ඒ සිත දමණය කරගත්තු උතුමා තමයි රහතන් වහන්සේ. උන්වහන්සේ දකිනවා සිත හොඳට මනසිකාර කරගත්තා. දැක්කා ඒකේ ස්වභාවය. වේදනා සංඥා සංකාර කියලා කියන එකට ඉතින් පස්ස චේතනා මනසිකාර කියලා සූත්‍ර පිටකේ තියෙනවා. පටල ගන්න ඕනේ අපි කියමු මෙහෙම අලුත් ක්‍රමයකට. වේදනා සංඥා පස්ස චේතනා මනසිකාර. පස්ස කියන්නේ ස්පර්ශය. චේතනා කියන්නේ චෛසික. මනසිකාර කියන්නේ හිතට. දැන් විඥාන කියලා ගැලින්ම කියන්නේ නැතුව ඒක දෙකට බෙදුවා මනසිකාර. පස්ස මනසිකාර. මොන මනසිකාරේ? පස්ස මනසිකාරේ. පයන් නිකන් එක නෙවෙයි. මොන පයන්? ඈ? මහ ප්‍රාණ. එයන්න වගේ එකනේ. එයන්න වගේ පයන්න දාගන්න. ඒතොර මොකද්ද ඒක? ස්පර්ශය. ස්පර්ශය. එහෙනම් මේ නාමයයි පිරිසිඳ දානිනවා. මේ රූපයයි පිරිසිඳ දැනගන්නවා. කෝ රූපය? කෝ නාමං කෝ රූපං? මොකද්ද? නාමයක රූපේ තියෙන මේ තියෙන. මේ තියෙන දරන් ඉන්නේ ඇට සැකිල්ලක් එක්කනේ. දරා සිටිනවා. දැන් භාවනාවෙන් දකින්නේ මොකද්ද? ඇට සැකිල්ලින්දම දකින්නවා. මේ රූප කලාප සියල්ල ඇතුළින්දම දකින්නවා. ඇට නහර මේ මාස ඇතුළේ තියෙන බඩවැල් බය වෙන්න එපා මේව බලන්න ඕන. ගොඩක්කට විදර්ශනා ආලෝකය පහළ වුණාම යොමු කරලා බලන්න පුළුවන් මේ කය ඇතුළේ. ඒව බලන්න ලෑස්ති වෙන්න බය වෙන්න එපා. එතකොට දකින්නකොට මේ ඔක්කොම මුලාව මේ වදය නැති වෙලා යනවා ඔබට. මේ විඳින දුක නැති වෙලා යනවා. ආයි දුක් විඳින්න ඕන වෙන්නේ නෑ. ඊට පස්සේ සම්මසන ඥානෙදී මනසිකාර කරනවා මේ නාම රූප දෙක අනිත්‍ය වශයෙන්. දෙවනි ඥානෙදී. ඒක මනසිකාරයක් කරදී අත ගානෝගේ වැඩක් තියෙනවා. අර මොන ගත්ත ස්පර්ශ කර කර හිටිය එක දැන දැන දැක දැක දැන දැන ඉන්න තියෙනවා. දැන් වැඩේ කරගෙන යන බල බල ඉන්න. නිකනුත් බල බල ඉන්නේ කොහොමද? භාවනාවට දාලා බලන් ඉන්න. හොඳට පාර දිහා බලන් ඉන්න. දැන් මම බලනකොට දැන් සමහර අය මංගල වැරදි දිහායි දන්නේ මම හරියට මූණ බලනවා මේ ගොඩක් කලකට දැන්. ඒ බලන්නේ හරියට බලන්නේ මේ මානසිකාරයට. බාගට බලලා හරියන්නේ ගහක් දැක්කත් ගහ දිහත් දැන් හොඳට බලන. දැන් ටිකක් කලින් යනකොට දැන් දන්නේ නැති කෙනා හිතන මේ හාමුදුර ගොළුවවත් අවුල්ලක් දන්නේ මේ අර ගහේ උඩින්නම් පල්ලෙහාටම බලන කෙනෙක් දැක්කොත් හිසේ පටන් දෙපතුල දක්වා බලනවා මේ මානසිකාරය. ඒත් එයා දකින්න හොඳට මේකේ මොකද්ද තියෙන්නේ? තියෙන ටික මතු වෙනවා ඊට පස්සේ. උද්‍යබ්බේ ඥාන ඊට පස්සේ එනවා ඇති වෙනවා නැති වෙනවා බිඳි බිඳි යනවා පේනවා ඇති වෙනවත් පේනවා බිඳිනවත් පේනවා උපාද ටිති භංග වශයෙන් පේනවා. එහෙම බලාගෙන කාලයක් යනකොට එයාට පේන්න ගන්නවා මේවයි ඇතිවීමක් පේන්නේ බිඳි බිඳි යනවා නැතිවීම ටිකක් විතරයි පේන්නේ. රතනකෝ ඇති වෙනවා නැති වෙනවා. දැන් මෙතන කියන නැති වෙනවා නැති වෙනවා නැති වෙනවා නැති වෙනවා නැති වෙනවා නැති වෙනවා. දැන් මොකද වෙන්නේ උපාසිකා? ඔක්කොම නැති වෙලාම යනවනේ. වැඩක් තියද? ආශාවත් සහිතයිද මේක? ආශාවද රහිතයිද? රහිතයි. දුක. ඒ කියන්නේ ආදීනවයි. ඒත් දකින දුක නම් සංඛාර ගැන බය බය ඇති වෙනවා. ආදීනව ප්‍රකට වෙනවා. මේ ඔක්කොම ගොඩක් වෙලා යන්නේ මේ ටික උනාට පස්සේ බය දකින එක ශනේකදීම ආදීනව එතනම පේනවා. නිබ්බිදාව එතනම ඇති වෙනවා. කලකිරෙනවා. ආයෙනම් මේ සසරට එන්නේ මේක වැඩක් නෑ. මේ බරක් උස්සගෙන ඇයි මේ හෙට මේට ඇවිදින්? කොළඹ යනවා, ගම්පහ යනවා, ආයි හම්බන්තොට එනවා, බණ කියනවා. දැන් හිතෙන්නේ නැද්ද? උස්සන් යනවා කියලා හිතෙනවද මේ? නෑ. මේ හුස්ම ගන්න එක පවා වැටහෙනවා කරදරයක් වශයෙන්. එහෙනම් ඒ කලකිරීමට කියනවා අවබෝධයෙන් යුත් කලකිරීම. අපි කියන සසර කලකිරුණයි කියන්නේ ඔන්න ඕකට. නිබ්බිදානුපස්සනා ඥානෙ. ඒකත් ඇති වෙනවා. නිබ්බිදාවෙන් පස්සේ ඇති වෙනවා මුංචිතු කම්මෙතා. දැන් කලකිරනොත් නේද දෙයක් එපා වෙන්නේ අපිට?
දෙයක් ගැන ආස කරනකන් අපිට එපා වෙනවද? අපි හොඳයි කියලා හිතන් ඉන්න කයක එපා වෙනවද? නෑ. දෙයක් අපිට එපා වෙන නම් මොනවද දකින්න ඕන? දොස්ම දකින්න ඕන. හොඳට බලන්න ඕන. තියෙන ಗುಣ බලන්න මොනවද බලන්න? දොස්. එහෙනම් මේ කයෙත් මොනවද බලන්න? දෝෂය බලනවා. මේ ලෝකෙ මොකද්ද බලන්න? දෝෂය බලනවා. මේ කවුරුත් වැරදි නෑ. මේ සසරේ හැටි. කිසි කෙනෙක් වැරදි කරලා නෑ. මේක සසරේ ස්වභාවය. මේක පැටලලා තියෙන. මේක ලියන්න බෑ. අන්තෝ ජට බහි ජට ජටාය ජටිතාපච තන්තං ගෝචම බුච්චාමි කෝයිම විචිතේ ජටම් බැමි වැටලා තියෙන එක ගැට තියෙන යමතන ඒක ලිහෙන්නේ නැහැ ලිහන් ලේසි නැහැ ඒකට සීලේ පිහිටාගෙන සමාධි ප්‍රඥා වඩලා විදසුන් වඩන්න ඕනේ දැන් ලිහනවා කියන එක අර බැඳිච්ච ටික ලිහි ලිහි යන එක තමයි දැන් මේ වෙන්නේ ඒතින් එතනින් පස්සේ එයා දකිනවා මිදෙන්න ඕන දැන් ඇති මේ හිතියා මේක අතහරින්න ඕන අතහරින්න ඕන කියලා හිතන තැන තමයි अपे टर्निंग पॉइंट हेरोम लक्ष्य मेचर गलागन पहाड़ के जीवित इक पार्ट मे वांगुआ करगन यू टर्न करगन हेरन कोई पेट उठट अपे लुक सी वमट सिग्नल दागन इक पार्ट दुनो उन्ना से बल बल मंगल ने इट मैं एक एक अटवल आई हो जाने वाले इतनी अरे इन्ना आने दुखे इन आप लोग नहीं करने तीन ऑनलाइन अभी हंड बोला ऐसा इन्ना से गौन देश सूम ताक्ष नहीं सूम के हंड बोला अत उस प्रश्न हंडा कोई कैनडा भी ना प्रश्न हंड बोला इंगल तीन पुद में मुकदमे अपे आई नती उन्दू मेहम्म पिटराट गिट पास पिरीसट दी बुद्धिमत का हण्डे मना वलपल हण्डे बणी ना विनवे हण्ड भावना भीतर पड़ी उपाधि हण्डे बेतन वेड़ेट नहीं मुखन मे सति मनसिक अरे भावना मेक दखन देगा इक सिल मैन की लंग दिखा अने वाट मुकुदे उंबट के तव के लिया एक मैनियो वेण प्रश्न ने मे योग उत्तरी देंट लिया कल बल इंदपाटी मैं इंदपा कि सील मैन मे आल टाइम मे आयोजित टाइम अयो इंदपा कि ऐ दोस मे अभी आने हरी सतुट हाँ इन इंदपा कि तब सतुट ऐ शुद्ध सिंगल एन की आने शुद्ध सिंगल आगे अपे मोड कम बेनुंगे बाई ना मोड प्रश्न हाला अव विन बाई ना मैन को बायम गेवील तव गेवे उतने गेवीचे निवण निवण की सीएल संस्कार अंगे संसिधि सबूपति निगो तन्नाक्कयो निरोधो निब्बान सब संकार समतो अनेक वचन सीयलु संस्कार समतेट पत्तुनु सांसिंदुनु तेन दे सांसिंदिला दीन अलु अमुतु भावन मंगिया को सांसिंदिला आई क्या ना सांसिंदिला आई पर सांसिंदिला इतना मे मोहन निधि दकीन लाइव सजीवी दकीन युद्ध युद्ध पोडकिन पोस्टोन अडो इसवा බැග් ගහගෙන ගහගෙන දැන් අපි දන්නේ දැන් වට වෙඩි තියෙන යුද්ධනේ අපි දැකලා තියෙන කඩුවේ යන යුද්ධෙදී ඇඟේ හයියනේ බලපන් එක දිගට ගහගෙන යන්න ඕනේ ඒ ගහගෙන ගිය කෙනා තමයි දිනන්නේ එක පාරක් හරි වැරදුන කඩු පාරක් අපි මැරෙනවා එහෙනම් මේ විදර්ශනාවෙත් අපි පරදෙනවා එකක්වත් අතහැරුණොත් අතහැරිච්චලා අපි අහුවෙන්නේ මාරයට අහුවෙන ඊට පස්සේ ඒකේ ඉතින් අතක මේ වනේ වෙන්නේද සසරට බැඳි බැඳි රැවටි රැවටි එතන ඉන්නවා ඇයි අහු වුණා කඩු පාර වැදුනා හැබැයි ඔක්කොටම ගහගෙන යන සමත් උනොත් එයා දිනනවා එනං කියන්නේ එන අරමුණ ගන්න දකින්න අයින් කරන
අයින් කරන්න දෙයක් නැහැ ඉබේ ඇති යනවනේ සද්ද කියන එක මොකෝ අපි අයින් කරන්න ඕනද හොඳම උපමා ගන්ටාරයක් ගන්න ගහන්න යවට පස්සේ මේම අඩුවේ වීනේ දෙයන්නේ දැන් මෙතන ගන්ටාරයක් තිබුණා මේ මහත්මෙගේ කහලා පෙන්නන ඔයාලට ඔන්න බලා ගන්න ගන්ටාරය ගහන හැටි හොඳයි ලොකු එක දෙන්න ආයින් වෙනවා දියගේ ඇහුණද අයිය අහගෙන ඉන්නවද ගෙවිල ගියාද නැද්ද හැමදේම ඔම තමයි ඉතින් ගෙවිල යනවා ඒක තේරෙනවනේ දැන් ඔය ජීවත් වෙන කොටත් ගෙවෙනවනේ දේවා දත් ගෙවෙනවා කකුල් ගෙවෙනවා විතර පස්සේ දැන් මේක ගෙවිලම යනවා ඒ ආස්වාස ප්‍රස්වාස පිම්බීම හැකිලිම තමයි මුලින්ම ගෙවිල යන්නේ ඊට පස්සේ කායක පැවැත්ම දැනීම් සියල්ල ගෙවිල එන අන්තිමට දැනෙනවා තමන් තනි වුණා වගේ මුකුත් නැහැ බය වෙන්න එපා ඒක තමයි වෙන්න ඕනේ ඔබට දැනෙනවා කිසිම දෙයක් නැහැ කය නැහැ මං පාවිලා යනවා වගේ මුකුත් නැහැ අනේ කොච්චර සතුටුද ඇස්සරලා කෑ ගහන්න යන්න එපා යුරේකා කියලා කියන්න යන්න එපා දැන් ඇවිල්ලා තියෙන්නේ තව දුර යන්න ඕන ගමනක් තාම මාර්ගඵල ලැබිලා නැහැ තව යන්න ඕන එහෙම යනකොට ඔබට ඇති වෙනවා දැන් මිදෙන්න අවශ්‍යතාවය ඇති වුණාට පස්සේනේ මේ ඔක්කොම දැන් වෙන්නේ දැන් නිදහස ඇති වුණා දැන් එයා උත්සාහ කරන පටිසංකා ඥානවලින් ඊට පස්සේ එයාට ඇති වෙනවා ගෝත්‍රබු සංකාර උපේක්ඛාවට එනවා සංකාර උපේක්ඛාවදී ගොඩාම මේ ජීවිතය ගැන මැදහත් වෙනවා සැප දුක දෙකම මැදහත් සතුටකුත් නැහැ දැන් බයකුත් නැහැ එයා ඒ විදිහට දිගටම කරගෙන යනකොට එනවා අනුලෝම ඥාන ගෝත්‍රබු ඥාන මාර්ග ඵල ඥාන සාදු කියන ඕක වෙනවා ලක්ෂණ බින්ද ගන්න පඤ්ඤත්ති පැනවීම භාග්‍යතුන් වහන්සේගේ පැනවීම තමයි ධර්ම විනය විශේෂ විනයතාව පැනවීම ඒක බුදු කෙනෙක් පමණයි පණවන්නේ ඒකත් ඤෙය මණ්ඩලෙටයි විනය පිටකේ කියනවා පඤ්ඤත්ති කියලා නිබ්බාණ නිවන දැන් මේ කතා කරේ මොකුත් නැහැ නිවනේ මොනවද තියෙන්නේ ටොපියක්වත් තියද හපහපයි චුවින්ගම් එකක් වගේ නැද්ද නෑ මොනවත් නැහැ හපන්නත් නැහැ හැපෙන්න කෙනෙකුත් නැහැ අල්ලන්න දෙයක් නැහැ අල්ලගන්න කෙනෙකුත් නැහැ ගියක් දොරක් ඉඩම් කඩම් මොකුත් නැහැ ඉරහඳ තාරක නැහැ පට වියාපෝ තේජෝ වායෝ එතන නැහැ කිසිත් නැති තැන නිවන නම් එයින් වැඩක් තියද දැන් අපි කිසිත් තියෙන තැන දැන් ඉන්නේ මේ තියෙන තැන වැඩක් තියද දැන් මම දැන් තාම අවුරුදු 34ක් 5ක් නිසා මෙහෙම ඉන්නවා මට 65ක් 70ක් වුණා මම මෙහෙම කර කර ඉඳීද නෑ මමත් කෙඳිරි ගන්නවා ඊට පස්සේ ඈ ඊට පස්සේ මගේ ගන්න දෙයක් නෑ දැන් මේ බණහ අපපාසකම ලායි මගේ බණහන්නෙ නෙත් නෑ ඊට පස්සේ මේක වචන සූපිට සයන්න පිට වෙන්නේ නෑ හුලම් පිට වෙනවා වාත පිට වෙනවා ළඟටවත් එන්නේ නෑ දැන් මම ළඟදී වීඩියෝ එකක් බැලුවා ඒ අර ස්වාමින්වාස කෙනෙක් අම්මා තමන්ගේ තාත්තට උපස්ථාන කරලා දෙන අවුරුදු දෙකක් ඒ අසනීපි පටන් ගත්ත තැන ඉඳලා ස්වාමින්වාස මේකේ වීඩියෝ ක්ලිප් අරගෙන තියෙනවා ඒ ඇඟේ තුවාලෙක වැවිලා මේ පැත්තේ පිටේ රැඳේම ඉන්නකොට එන තුවාලේ ඒක ඇතුළට පුළුන් දාලා සුද්ධ කරන හැටි බෙහෙත් දාන හැටි පවා තියෙනවා ඊට පස්සේ මල පහ වෙනවා මේ ඇඟේම ඒක අර ඇදලා පෙන්නනවා මේ ගලවන හැටි අයින් කරන හැටි අතින්ම ගන්නවා මේවා ඉතින් බලන්න කොච්චර විපතක් වයසට ගියාම අපිට වෙනවද දැන් මේ තියෙන ටික නෑ එතකොට ඉවරයි එහෙනම් මේ තියෙන එක සැපද උත්තර උණ බයට දෙන්න එපා හොඳයි මම හයියෙන් ගහුවා කියලා බය වෙන්න එපා බය නෑ නේ දුකයි සැප නෑ එහෙනම් මේක නැති එක හොඳ නැද්ද ආ ඒක සැපක්ද නැද්ද හැබැයි ඒ සැප විඳින්නවත් කෙනෙක් එතන නෑ ඉන්නව රහත් වෙච්ච උතුමන් වහන්සේ රහත් වෙච්ච තැන ඉඳන් පිරිනිවන් පානතුරු නිරෝධ සමාපatti වශයෙන් මේ සුව විඳින. ඒ කියන්නේ හුස්ම වැටෙන්නේ නෑ. වේදනා සංඥා නෑ දැනෙන්නේ නෑ මොනවත්. ඒ ටික තමයි විතක්ක ਵਿਚාර නෑ. මුකුත් නෑ. එතකොට ඒක තමයි නිවන කියන්නේ. සංඛාර සියල්ලම සංසිඳනවා. ආස්වාස පස්සාස සංසිඳනවා. විතක්ක ਵਿਚාර සිතුවිලි පහළ වෙන එක සංසිඳනවා. වේදනා සඤ්ඤා දැනීම හැදීම් නැහැ දැන් මොකුත් නැහැ ඕක තමයි නිවන ඒ නිවනේ සුව තමයි බුදු පසේ බුදු මහරහතන් වහන්සේ